ආයුබෝවන් සුබ දැස්සනක් ඔබට මේ ඉරිදාව පැමිණෙන තුරු බොහෝ දෙනා අපෙන් මේ පිළිබඳව විමසීම් කළා මහරහතුන් වැඩිමක ඔස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජකීරී අරිය ඥානගරු ස්වාමින් වහන්සේ කවදාද සිරස FM පන්සිල් මළුවේදී දහම් කරුණු සාකච්ඡා කරන්නේ කියලා බොහෝ දෙනා විමසුවා ඉතින් අද මේ අවස්ථාව උදා වෙලා මා নমස්කාර පූර්වකව ඉතාමත් ගෞරවයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේව සිරස FM පන්සිල් මළුවේදී පිළිගන්නවා ගෞරවනීය ස්වාමින් වහන්ස දේවතානුස්සතිය වැඩිම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සුදුසුයි කියා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවාද මෙහෙමයි දැන් ගිහි පින්වතුන්ලා කියන්නේ නිරතුරුවම බැඳීම් මත ජීවත් වෙන පිළිසන්නේ දුවා දරුවෝ ඉන්නවා රැකී රක්ෂා කරනවා ව්‍යාපාර කරනවා මේ අප්‍රමාණ වූ බැඳීම් තුල ජීවත් වෙන පිළිසක් තමයි ගිහි පින්වතුන්ලා කියන්නේ ඒතොර ගිහි පින්වතුන්ලා උදෙසා බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම කාරණා තුල ගිහි පින්වතුන්ලාට නිරතුරුවම පහසුවෙන් වඩන්න පුළුවන් ධර්මතාවයක් තමයි දේවතානුස්සතිය කියලා කියන්නේ තේනවා දේවතානුස්සතිය කියන්නේ දැන් මේ ජීවිතයේ උතුම් මනුස්සත්වයක් ලබා ගත්තා මේ මනුස්ස ජීවිතය දෙවියෙක් කියන තන්ට ඔසවා තියන්න කියන කාරණා. ඒතර මෙතනදී මේ දෙවියෙක් කියන්නේ මේ පන්සලක් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව ඉන්න දෙවියෝරු නෙමෙයි. මෙතනදී දේවතානුස්සතියේදී බුදුරයන් වහන්සේ උපාදානය සකස් කරලා දෙන්නේ අර තුසිතේ යාමේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ චාතුරු මහරජිකේ කියන මේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල් කෙරෙහි උපාදානය සකස් කරගන්න කියලා. එහෙම නැත්නම් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතින දිව්‍ය ස්වභාවයන් කෙරෙහි උපාදානය සකස් කරගෙන යන්න එපා. ඒතර බුදුරයන් වහන්සේ කියනවා නිරේතුරුම දේව දේවතානුස්සතිය වඩන්න කියලා. එහෙනම් මේ දේවතානුස්සතිය වැඩිම වයස් ભેදයක් බලපාන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක් බලපාන්නේ නැහැ. පාසල් දරුවෙකුට උනා දේවතානුස්සතිය වඩන්න පුළුවන් වයෝ වෘද්ධ කෙනෙක් උනා දේවතානුස්සතිය වඩන්න පුළුවන්. පාසල් දරුවෙක් නිරේතුරුවම දේවතානුස්සතිය තුළ ජීවත් වෙනවා නම් එයා වයසට යන්න එයාට ශක්තිමත් ආකාරයෙන් දේවතානුස්සතිය වැඩෙනවා. ඒ නිසා දේවතානුස්සතියේ වැඩිමේ මාර්ගය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නිරේතුරුවම සිහිපත් කරන්න කියනවා. තේන්නාද? බුදුරජාන් වහන්සේගේ ගුණයන් නිරේතුරුවම නුවණින් දකිමින් සිහිපත් කරමින් සත්‍යායනය කරන්න කියනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයන් නුවණින් දකින්න කියනවා සත්‍යායනය කරන්න කියනවා. ඒවේ අර්ථයන් මෙනෙහි කරන්න කියනවා. ඒතකොට බුදුරජාන් ඒගේ ගුණයන් නුවණින් දකිද්දී ඒ කියන්නේ බුද්ධාංශතිය වඩද්දී බුද්ධාංශතිය පුහුණු කරද්දී මොකද වෙන්නේ බුදුරයන් වහන්සේ කෙරෙහි හිත ඍජුව පවතිනවා කියලා. හිත ඍජුව පවතිනවා කියන්නේ ඇයි? නොසැලී පවතිනවා. දැන් බුදුරයන් වහන්සේගේ ගුණයන් ගැන ඥානයන් ගැන යාට සැකයක් විචිකිච්ඡාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙරෙහි හිත ඍජුව පවතිනවා කියනවා. ඒ හිත ඍජුව පවතින හිත සංහිඳෙනවා කියනවා. ඒ සංගීතනා විත සමාධිමත් භාවයට පත් වෙනවා කියලා කියනවා. දැන් මොකද්ද මෙතනදී කරන්නේ? අපි බුද්ධානුස්සතිය ප්‍රයෝජනෙට අරගෙන, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ගුණයන්, බුදුරජාන් වහන්සේගේ ඥානයන් නිරේතුරුව නුවණින් මෙනෙහි කරමින්, නුවණින් දකිමින් මේවා සත්‍යායනය කරමින්, නිරේතුරුවම අපි බුද්ධානුස්සතිය කෙරෙහි හිත ඍජු භාවයට පත් කරගන්න. සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ මේ බුදුරජාන් වහන්සේගේ ගුණයන් කෙරෙහි සැකයක් නැහැ. එතකොට ඒ ඍජුව පවතිනා වූ බුද්ධානුස්සතිය කෙරෙහි ඍජුව පවතිනා වූ හිත අන සංසිඳෙනවා. සංසිඳෙනවා කියන්නේ ධර්මයේ පස්සද්ධිය සැහැල්ලුව සකස් වෙනවා. ඒ සැහැල්ලු පස්සද්ධිය වූ සිත බුදුරජාන් වහන්සේ කියනවා සමාධිමත් භාවයට, ඒ කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ ස්වභාවයට පත් වෙනවා. දැන් ඒකට මේ පංච නීවරණ යටපත් වුණා වූ ස්වභාවයට කොහොමද අපි මේ හිත ගත්තේ? බුද්ධානුස්සතිය තුලින්. ඒ නිසා පින්වතුල්ලා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දැන් මේ දේවතානුස්සතියේ යන මාර්ගයයි කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන්, බුදුරජාන් වහන්සේගේ අනන්ත වූ ඥානයන් නිරේතුරුව නුවණින් දකින්න. ඒ ගුණයන් නුවණින් මෙනෙහි කරන්න. ඒ ගුණයන් නිරේතුරුවම උදේහවා සත්‍යායනය කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ එම ගුණයන් මෙනෙහි කරමින් සත්‍යායනා කරන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්සේ? පින්වතුල දැස් පියාගෙන මං කිව්වට පස්සේ කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන් හා පසලොස් චරණ ධර්මයන් මනාකොට දත්හින් විද්‍යාචරණ නම් වෙන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනාගමන් ඇති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද
සුගත නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හින් ලෝකවිදු නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනා කොට දැමූ හේින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේින් භගවානම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සානම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේින්ම අවබෝධ ගත්තේින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විද්‍යාචරණයේක සුභේක ලෝකවිදු වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සත්තා දේව මනුස්සානම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ භගවානම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්තිපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ
විජ්ජාචරණ නම් වෙනසේක සුගත නම් වෙනසේක ලෝකවිදු නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුත්තරු පුරිස ධම්මසාරති නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සත්තා දේව මනුස්සා නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ භගවා නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන මේ ආකාරයෙන් නිරේතුරුම බුදුරජාණන් වහන්සේගේ ගුණයන් බුදුරජාණන් වහන්සේගේ ඥානයන් නිරේතුරුම මෙනෙහි කරමින් සත්‍යායනය කරමින් නුවණින් දකිමින් ජීවත් වෙන කියලා. ඒතර දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කරමින් නුවණින් දකිමින් ජීවත් වෙනකොට සත්‍යායනය කරමින් ජීවත් වෙනකොට මොකද සිද්ධ වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙරෙහි හිත ඍජුව පවතිනවා. හිත ඍජුව කියන්නේ දැන් සැලෙන්නේ නැහැ. නොසැලී පවතිනවා බුදුරජාණන් වහන්සේ මේසා ගුණයන්ගෙන් මේසා ඥානයන්ගෙන් අනුනයි කියන කාරණය විචිකිච්ඡාවකින් තොරව එයා දකිනවා. දකිමින් මොකද වෙන්නේ? දකිද්දී එයාගේ හිත සංසිඳෙනවා. සංසිඳුණු හිත අන්න සමාධිමත් භාවයට පංච නිවර්ණ යටපත් වුණා වූ ස්වභාවයට පත් වෙනවා කියලා. දැන් බුද්ධානුස්සතියෙන් හිත සමාධිමත් කරගත්ත ඈ. දැන් පළවෙනි පැන මේක. දෙවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මානුස්සතිය කෙරෙහි හිත ඍජුව පවත්වාගෙන යන්න කියලා. ඒතකොට ධම්මානුස්සතිය කෙරෙහි හිත ඍජුව පවත්වන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ කියනවා මේ ධර්මයේ ගුණයන් නිරේතුරුව දකින්න, නිරේතුරුව මෙනෙහි කරන්න, මේ ධර්මයේ ගුණයන් නිරේතුරුවම සත්‍යායනය කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුල්ලා විවේකීව ඉන්න සෑම වෙලාවකම මේ ධර්මයේ ගුණයන් සත්‍යායනය කරන්න. විවේකීව ඉන්න වෙලාවක මේ ධර්මයේ ගුණයන් නුවණින් මෙනෙහි කරන්න. මේ තේරුම නුවණින් දකින්න. ඒතොර ධර්මයේ මුල්ම ගුණය කුමක්ද? ධර්මයේ ස්වක්කාත ගුණයෙන් යුක්තයි. ධර්මයේ මුල්ම ගුණය තමයි ස්වක්කාත ගුණය. ධර්මයේ ස්වක්කාත ගුණයෙන් යුක්තයි. ඒතොර ධර්මයේ ස්වක්කාත ගුණයෙන් යුක්තයි කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ රූපී අරූපී මේ කාම කියන මේ සංකීර්ණ වූ ලෝක ධාතුව බුදුරජාණන් වහන්සේ සරල කරලා පහසු කරලා මුල මැද අග වශයෙන් අපිට දේශනා කළා. මේසා සංකීර්ණ වූ ලෝක ධාතුවක් අපිට හිතන්න තබා මුකුත්ම කරගන්න බැරි මේ සංකීර්ණ ලෝක ධාතුව බුදුරජාණන් වහන්සේ නෝනා කාරණා පහකට ගෙනල්ල පෙන්වලා තියෙනවා. මොකද කාරණා පහ කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහට මේ මුළු විශ්වයම ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවා. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මැරමින් ඉපදෙමින් මේ ගලාගෙන එන මේ සත්ව ජීවිතය මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම් තවත් කල්ප ගානක් පටිච්ච සමුප්පන්නව ගලාගෙන යන මේ සත්ව ජීවිතය නෝනා පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් අපිට ගෙනල්ලා පෙන්වෙනවා. ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයත් අල්ලාතුමාගේ ජීවිතයත් මේ භව ගමනේ ගමන් කරන ස්වභාවය අපිට මතු කරලා පෙන්වෙනවා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල ඒ වගේම මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ දුකක් සැපක් දෙකක් අතර දෝලණය වෙමින් ඉන්න මේ සත්ව ජීවිතය මේ ජීවිතේම නිරෝධය කරන්න අවශ්‍ය නම් මේ දුක මේ ජීවිතේම නැති කරන්න අවශ්‍ය නම් අන්න බුදුරජාණන් වහන්සේ කාරණා හතරකින් මේ දුක නැති කරන මාර්ගය කියලා දෙනවා. කාරණා හතරයි මොකද්ද? චතුරාර්ය සත්‍ය. මුලින්ම බුදුරජාණන් වහන්සේ දුක ගැන කියනවා. දෙවනුව දුකට හේතුව තෘෂ්ණාව ගැන කියනවා. තුන තෘෂ්ණාව නැති කළොත් දුක නැති වෙනවා කියනවා. මෙන්න ආරෂ්ඨාංගික මාර්ගයේ කාරණා අට තුලින් ඒ කාරණා අටට සම්මා ඥාන සම්මා විමුක්තිය කියන කාරණා දෙකත් එකතු වෙච්ච තැන සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පාදේ
සම්පන්නව ගලාගෙන ආපු මේ සත්ත්ව ජීවිතය නිරෝධය කරන්න නිවන් අවබෝධ කරගන්න මාර්ගය අපිට කියලා දෙනවා. ඒතර මෙන්න මේ ගුණය තමයි ධර්මයේ සක්කාත ගුණය කියන්නේ. ඒතර මේ ලෝකේ බෞද්ධ වේවා අබෞද්ධ වේවා දෙවියෙක් වේවා එහෙම නැත්නම් සතර පායේ සත්වෙක් වේවා කරන්නා වූ යම් අකුසල් ක්‍රියාවක් තියෙනවනම් ඒ සෑම අකුසල් ක්‍රියාවක්ම බුදුරයන් වහන්සේ කාරණා පහකට ගෙනල්ලා පෙන්නනවා. මොකද කාරණා පහ? පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේ ලෝකයේ ඕනෑම සත්වයේ අකුසලයේ තුල ඉන්නවනම් දුස්සීල භාවයේ තුල ඉන්නවනම් ලෝභකම තුල ඉන්නවනම් ද්වේෂයේ තුල ඉන්නවනම් ඒ සෑම සත්වයේගේම ස්වභාවය මේ කාරණා පහට ගෙනල්ලා බුදුරයන් වහන්සේ පෙන්නනවා. ඒ වගේම යම් මිනිස්සෙක් යම් දෙවියෙක් යම් බ්‍රහ්මේ කුසලයේ තුල ජීවත් වෙනවා නම් සීලයේ තුල ජීවත් වෙනවා නම් සද්ධාව තුල ජීවත් වෙනවා නම් බුදුරයන් වහන්සේ කාරණා හතකට ගොනු කරලා ඒ ජීවිතේ පෙන්වනවා. එහෙනම් කාරණා හතකට සප්ත බොජ්ජංග සති ධම්ම විද්‍ය වීර පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. ඒතර බලන්න මේසා සංකීර්ණ ලෝක ධාතුවක් මේසා සංකීර්ණ සත්ව ජීවිතයක් මේසා සංකීර්ණ බව ගමනක් නොනා මේසා කාරණා පහකට ගොනු කරලා පංච උපාදාන ස්කන්ධය හැටියට අපිට දෙනවා. ඒ වගේම මේසා සංකීර්ණ මනුස්ස ජීවිතයක් සතර සතිපට්ඨානය කියන කාය චිත්ත ධම්ම වේදනා කියන කාරණා හතරකට ගොනු කරලා අපිට බුදුරයන් වහන්සේ පෙන්වනවා. ඒ කාරණා හතර තුලින් මේ රූපයෙන් නිරෝධ වෙන මාර්ගය බුදුරයන් වහන්සේ අපිට පෙන්වනවා. මෙන්න මේ ගුණය තමයි ධර්මයේ සවක්කාත ගුණය. ඒතර මේ ධර්මයේ සවක්කාත ගුණය අපේ ඇස් ඉදිරි පිට තියෙනවද නැද්ද? තියෙන මේක මේ සියලුම ධර්මයන් ජීවමානව තියෙන. එතකොට නිරේතුරුවම ධර්මයේ ගුණයන් මෙනෙහි කරන කෙනා මුලින්ම මොකද්ද දකින්නේ? මේ ධර්මයේ ස්වක්කාත ගුණය. දෙවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ ස්වක්කාත ගුණයට පස්සේ තියෙන ගුණය තමයි ධර්මයේ සම්දිට්ඨික ගුණය. ධර්මයේ සම්දිට්ඨික ගුණය කියන්නේ නෝනා මේ ජීවිතේදීම ධර්මයේ දකින්න පුළුවන්. මේ ජීවිතේදීම ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්. යම් කෙනෙකුට උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නම්, රහත් ඵලයට පත් වෙන්න ඕනේ නම්, මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. යම් කෙනෙකුට උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නම්, ඊළඟ ජීවිතේ නැවත මනුස්ස ආත්මයක් ලබනකන් නැත්තම් දෙවියෙක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. යම් මිනිස්සෙකුට යම් පින්වතෙකුට යම් දෙවියෙකුට යම් බ්‍රහ්මේකුට අවශ්‍ය නම් මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න මේ ජීවිතේදීම යාට උතුම් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ සම්දිට්ඨික ගුණය. ඊළඟ ජීවිතයට කල් දාන්න අවස්ථාවක් නැහැ. තේරෙනවද? ඒතර බලන්න වර්තමාන සමාජයේ කොච්චරනම් දෙනා මේ නිවන් මාර්ගය නැත්තම් නිවන නැත්තම් සෝවාන් ඵලය කියන කාරණේ කල් දානවද කියලා? සමහරු ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා සෝවාන් වෙනවා කියනවා. සමහරු ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙලා සෝවාන් වෙලා කියනවා. තව කෙනෙක් කියනවා මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙනකන් සෝවාන් වෙන්න බෑ කියලා. දැන් මොකක්ද මේ අපි දකින්නේ? ධර්මයේ සම්දිට්ඨික ගුණේ දුර්වලභාවය. නමුත් ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා. ඒ ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා කියන්නේ මොකද්ද? මේ ජීවිතයේ තුලදීම ධර්මය අවබෝධ කරන්න දකින්න පුළුවන් තමා තමාට අවංකනම් අන්න ඒක තමයි ධර්මයේ සම්දිට්ඨික ගුණය. ධර්මයේ සම්දිට්ඨික ගුණයට පස්සේ ධර්මයේ තියෙන ගුණය තමයි අකාලික ගුණය. ධර්මයේ අකාලික ගුණය කියලා කියන්නේ මොකද්ද? ධර්මය කල් නොයවා විපාක දෙනවා. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා යම් භික්ෂුවක් තමා කෙරෙහි අවංකව තමා තමාට අවංක වෙලා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේට අවංක වෙලා යම් කෙනෙක් රුක්ක මූලයකට ආරණ්‍යයකට ශූන්‍යාගාරයකට ගිහිල්ලා මේ උතුම් සතර සටිපට්ඨාන ධර්මයන් අවංකව ජීවිතයට එකතු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා යාට. මොකද සහතිකය? දවස් 7ක් ඇතුළත උතුම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා. මේ බුදුරජාණන් වහන්සේ දෙන පළවෙනි සහතිකය. යම් කෙනෙක් තමා තමාට අවංක වෙලා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේට අවංකභාවයට පත් වෙලා සංසාර බය දැකලා කාමයන්ගේ නිසරුභාවය දැකලා ආරණ්‍යයකට රුක්ක මූලයකට ශූන්‍යාගාරයකට ගිහිල්ලා මේ සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයෙන් පුහුණු කළොත් බුදුරජාණන් වහන්සේ පළවෙනි සහතිකය දෙනවා සතියක් දවස් 7ක් ඇතුළත එයා උතුම් රහත් ඵලයට පත් වෙනවා කියලා. දෙවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට දවස් 7න් උතුම් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ කියනවා එයා නැවත නැවත තමා තමාට අවංකව තෙරුවන්ට අවංකව මේ සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා එයා සති 7ක් ඇතුළත උතුම් රහත් ඵලයට පත් දැන් පළවෙනි සහතිකය කොච්චරක්ද දවස් 7. දවස් 7න් බැරි වුණොත්
අවංකව මාර්ගයේ වඩලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි සහතිකය දෙනවා සති හතෙන් අනිවාර්යම රහත් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා. එහෙමත් එයාට සති හතකින් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණොත් ඒ භික්ෂුව තමා තමාට අවංකව තෙරුවන්ට අවංකව නැවත නැවත සතර සටිපට්ඨානේ පුහුණු කරලා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි සහතිකය දෙනවා එයා උපරිම මාස 7ක් ඇතුළත චතුරාර්ය සත්‍ය දකින්න කියලා. දැන් එයාට සති හතෙන් දකින්න බැරි වුණා. සතියෙන් දකින්නත් බැරි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාස 7කින් එයා අනිවාර්යම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. යම් හේකින් එයාට මාස 7ක් ඇතුළතත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා එම භික්ෂුව තමා තමාට අවංකව තෙරුවන්ට අවංකව නැවත 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 මේ චතුරාර්ය සත්‍ය පුහුණු කළොත් එයා උපරිම අවුරුදු 7ක් ඇතුළත චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. ඒක තමයි අවසාන සහතිකය. ඒ කියන්නේ එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට සහතිකයක් දෙනවා උපරිම අවුරුදු 7ක් ඇතුළත මේ සතර සටිපට්ඨාන ධර්මයන් නිවැරදිව ජීවිතයෙන් පුහුණු කළොත් අපිට උතුම් චතුරාර්ය සත්‍ය රහත් ඵලය අවබෝධ කරගන්න පුළුවන් කියලා. මොකද්ද මේ ගුණය? ධර්මයේ අකාලික ගුණය. ධර්මයේ කල් නොයවා විපාක දෙනවා. කල් ගන්නෙ නෑ ඊළඟ ජීවිතේට නැත්තම් තව භවයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. ධර්ම මාර්ගය තුල අවංකව තෙරුවන් කෙරේ අවංකව කටයුතු කළොත් කල් නොයවා ධර්මයේ විපාක දීමේ ගුණය තමයි නෝනා ධර්මයේ අකාලික ගුණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හතරවෙනි ගුණය තමයි ඒහිපස්සික ගුණය. ඒහිපස්සික ගුණය කියන්නේ මොකද්ද? ධර්මයේ නිරේතුරුව බබලනවා. තේනවා? විවෘතයි ධර්මයේ කාටවත් හංගන්න බැහැ. දැන් ඉර තියෙනවා මේ ඉර කළු වලාවකින් වැහිලා ගියත් මොහොතකින් ආයිමත් ඉර බබලනවා. ඉර හංගන්න බැහැ කාටවත්. සඳ තියෙනවා සඳ කළු වලාවකින් වැහුණත් මොහොතකින් ආයිමත් සඳ බබලනවා. කවදාක්වත් සඳ විවෘතභාවය කාටවත් නැති කරන්න බැහැ. ඒ වගේ ධර්මයේ කියන්නේ නෝනා බබලනවා. ඒක කාටවත් සංගවන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ඒහිපස්තික ගුණය කියලා කියන්නේ. දැන් අපි කියමු කෙනෙක් සීලය තුල ජීවත් වෙනවා නම් අනිවාර්යෙන්ම සීලේ ආනිසංස ලෝකෙට ප්‍රකටයි. හංගන්න බෑ. එයාගේ ජනප්‍රියභාවය ප්‍රකට වෙනවා. එයා බිය නැති ස්වභාවය ප්‍රකට වෙනවා. සිහිමුලා නොවී මැරෙනවා සුගතියේ ඉපදෙනවා කියන මේ ආනිසංස ප්‍රකටයි. සංගන්න බෑ. යම් කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් එයාගේ ශාරීරිය ප්‍රසන්නභාවයට පත් වෙනවා. දෙවියන් මිනිස්සුන් අමනුෂ්‍යයන් එයාට ප්‍රිය වෙනවා. මේවා ප්‍රකටයි. මේවා සංගවන්න බෑ. යම් කෙනෙක් ලෝභකම දුරු කරලා දන් දෙනවා නම් මහා සංඝරත්නයට එයාගේ වර්ණයේ සැපේ බලයේ වැඩෙනවා. මේවා කවදාකවත් හංගන්න පුළුවන්කම නැහැ. යම් පුද්ගලයෙක් දුක තුල ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා තෘෂ්ණාව තුල ඉන්නවා. සංගවන්න පුළුවන් දෙයක නැහැ. යම් පුද්ගලයෙක් තුල තෘෂ්ණාව තියෙනවා නම් දුක කියන කාරණේ සංගවන්න පුළුවන්ද? නැහැ. අනිවාර්ය ධර්මතාවයක්. යම් පුද්ගලයෙක් නිරයතුරුවම සම්මා දිට්ඨිය තුල ජීවත් වෙනවා නම් ඒ සම්මා දිට්ඨියට අදාළ ලක්ෂණයන් එයාගෙන් හංගන්න පුළුවන්ද? ප්‍රකටයි සමාජයට. යම් පුද්ගලයෙක් මැරෙන වෙලාවේ යාට අකුසල් චිත්තයක් සකස් වුණොත් එයා ඊළඟ ඉපදින්නා වූ නිරයේ උපත නැත්තම් සතර අපාය උපත එයා දකිනවා. හංගන්න පුළුවන්ද? බැහැ. එයා දකිනවා. ධර්මයේ විරුද්ධයි. මැරෙන වෙලාවේ අකුසලයක් සිහිපත් වුණොත් ඒ අකුසලයට අදාළ ඊළඟ උපත එයා දකිනවා. සංගවන්න බැහැ. යම් කෙනෙක් පින් කරලා කුසල් දහම් වඩලා ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙනවා නම් ඒ දෙවියෙක් වෙන කෙනා සාදුකාර දෙමින් hina වෙමින් මැරෙනවා. මොකද ධර්මයේ ප්‍රකටයි. ධර්මයේ සංගවන්න බැහැ. එතකොට ඒ වගේම මේ ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණ උපතක් තියෙනවා නම් ඒ උපත නිසා සකස් වෙන්නා වූ ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණ කොච්චර පවුඩර් ගාලා සුවඳ විලවුන් ගාලා අපිට යටපත් කරන්න පුළුවන්ද? බැහැ. ප්‍රකට වෙනවා, මතුවෙනවා. ධර්මයේ ප්‍රකටයි. කෙනෙක් දිනෙන් දින වයෝවෘද්ධභාවයට පත් වෙනවා කියන එක කවදාකවත් අපිට සංගන්න පුළුවන්ද? ධර්මයේ ප්‍රකටයි. ඒ වගේම කෙනෙක් අකුසල් කරනවා නම් එයා තුල පංච නීවරණ සකස් වෙනවා කියන කාරණය හංගන්න පුළුවන්ද? බැහැ. කෙනෙක් ධර්මයේ තුල ජීවත් වෙනවා නම් එයා තුල සප්ත බොජ්ජංග වැඩෙනවා කියන කාරණය අපිට හංගන්න පුළුවන්ද? හංගන්න බැහැ. යමෙක් තුල අවිද්‍යාව තියෙනවා නම් එයා සංස්කාර රැස් කරනවා කියන කාරණය හංගන්න පුළුවන්ද? බැහැ. සංස්කාර රැස් වෙනවා නම් ඊට අදාළව විඥානයක් සකස් වෙනවා කියන කාරණය හංගන්න පුළුවන්ද? බැහැ. යම් කෙනෙක් තුල තෘෂ්ණාවක් තියෙනවා නම් තෘෂ්ණාවට අදාළව උපාදානයක් සකස් වෙනවා කියන කාරණය හංගන්න පුළුවන්ද? උපාදානයේ තීන තාක්කල් භවයක් සකස් වෙනවා කියන කාරණය හංගන්න පුළුවන්ද? ප්‍රකටයි. ධර්මයේ විරුද්ධයි. එතන මේ ධර්මයේ විරුද්ධ වූ ගුණය තමයි මොකද්ද? ඒහිපස්තික ගුණය. ධර්මයේ තියෙන ඊළඟ ගුණය තමයි ඕපනායික ගුණය. එතන මේ ඕපනායික ගුණය කියන්නේ මොකද්ද? තමා තුලින් තමා දකින්න. දේන. අනුන් තුලින් නෙමෙයි. පතපතකින් නෙමෙයි. කවුරුත් කියපු දෙයකින් අහපු දෙයකින් නෙමෙයි. තමා තුලින් තමා දකින්නේ කොහොමද? තමා උතුම් වූ
නිර්වාණ ඵලයට පත් වුණොත් තමා දකින්නවා තමා නැවත සතර පායකට වැටෙන්නේ නැහැ කියලා. කවුරුත් කියන්නේ නැහැ තමා තුලින් තමා දකින්න. තමා උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් එයා තමා තුලින් තමා දකින්නවා දැන් තමා තුල සක්කාය දිට්ඨිය සිඳිලා කියලා. යමෙක් සෝවාන් ඵලයට පත් වුණොත් එයා තමා තුලින් තමා දකින්නවා එයා අන්නේ සීල වුත කෙරේ තින තෘෂ්ණාව යාගෙන් සිඳුනා කියලා. එයා සෝවාන් ඵලයට පත් වුණොත් එයා තමා තුලින් තමා දකින්නවා එයා තෙරුවන් කෙරේ තින විචිකිච්ඡාවෙන් මිදුණා කියලා. තමා තුලින් තමා දකින්නවා තමාට තව ආත්ම භාව 7යි උපරිම මේ භව ගමනේ තියෙන්නේ කියන කාරණය තමා තුලින් දකින්නවා කවුරුත් කියලා දීලා නෙමෙයි. එතකොට සකෘදාගාමි ඵලයට පත් වෙච්ච පින්වතා තමා තුලින් තමා දකින්නවා තමා තුල කාම රාග පටිගයන් අනුසය වශයෙන් තියෙන්නේ කියලා. මේ අලු යට තියෙන ගින්දර වගේ යා දකින්නවා. ඒ වගේම සකෘදාගාමි ඵලයට පත් වෙච්ච පින්වතා තමා තුලින් තමා දකින්නවා තමා මේ භව ගමනේ තව උපරිම ආත්ම භාව දෙකයි ජීවත් වෙන්නේ කියලා. තමා තුලින් දකින්නවා. ඒ වගේම අනාගාමි ඵලයට පත් වෙච්ච පින්වතා තමා තුලින් තමා දකින්නවා තමා තුල කාම රාග පටිගයන් නිරෝධය වෙලා කියලා. නමුත් එයා තුල මෝහය යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ වගේම මේ අනාගාමි පින්වතා තමා තුලින් තමා දකින්නවා තමා තව එකම එක ආත්ම භාවයක් තුල මේ භව ගමන නිරෝධය කරනවා කියලා. ඒ වගේම යම් පින්වතේ කුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන රහත් ඵලයට පත් වුණොත් ඒ රහතන් වහන්සේ තමා තුලින් තමා දකින්නවා තමා රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළා කියලා. එයා දකින්නවා තමා තුල භව තෘෂ්ණාව නිරෝධය වුණා කියලා. එයා තමා තුලින් තමා දකින්නවා ගිනි ගොඩක් තියෙනවා දර තියෙන තාක්කල් මේ ගිනි ගොඩ ඇවිලෙනවා මේ දර ඉවර වෙච්ච මොහොතේ යම්සේද මේ ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යන්නේ තමාගේ ජීවිතයේ උපාදානයකින් තොරව නිසා විඥාණය තමා තුලින්ම නිවි යනවා තමා තුලින් තමා දකින්නවා. ඒ වගේම සීලේ ආනිසංස තමා තුලින් තමා දකින්නවා. දානේ ආනිසංස තමා තුලින් තමා දකින්නවා. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රී ආනිසංස තමා තුලින් තමා දකින්නවා. පින් කරන කෙනා ඊළඟට උපදින්නා වූ තැන තමා තුලින් තමා දකින්නවා. පව් කරන කෙනා ඊළඟට උපදින්නා වූ තැන තමා තුලින් දැන් මොකද්ද මේකට කියන්නේ? ධර්මයේ ඕපනයිද? ධර්මයේ ඕපනයික ගුණේ. ධර්මයේ ඕපනයික ගුණයට පස්සේ තියෙන්නේ ධර්මයේ පච්චත්තං වේචිතබ්බෝ කියන ගුණේ. ඒ කියන්නේ තමා තමාට අවංකනම්. තමා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේට අවංකනම්. බුදුරයන් වහන්සේ දේශනා කරනවා වයස් ભેදයක් නැහැ. ලොකු කුඩා ભેදයක් නැහැ. දුප්පත් පොසත් ભેදයක් නැහැ. කුලවත් කුල හීන කියන ભેදයක් නැහැ. උගත් නූගත් ભેදයක් නැහැ. ඕ නෑම කෙනෙකුට මේ ධර්මය දකින්න අවබෝධ කරන්න පුළුවන්. පච්චත්තං වේතිතබ්බෝ කියලා කියන්නේ තමා තමාට අවංකනම්. දුප්පත් පොසත් භාවයක්, ලොකු කුඩා ભેදයක්, උගත් නූගත් ભેදයක්, කුලවත් නුකුලවත් ભેදයක් බලපාන්නේ නැහැ. තමා තමාට අවංකනම්, තෙරුවන්ට අවංකනම්, තමාට මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. දැන් බලන්න අර චුල්ලපන්තක හාමුදුරුව, නිග්‍රෝධ පුංචි හාමුදුරුව, දබ්බමල්ල පුත්ත පුංචි හාමුදුරුව, සංකිච්ච පුංචි හාමුදුරුව, සෝපාක පුංචි හාමුදුරුව ළමා වයසේදීම රහත් ඵලයට පත් වෙනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේලා තරුණ වයසේ උතුම් රහත් ඵලයට පත් වෙනවා. ඒ වගේ බලන්න මහා ධන කුවේර පන්ති වලින් ආපු අය පැවිදි වෙලා උතුම් රහත් ඵලයට පත් වුණා. එන්න ඒ වගේම අර සෝපාකල සුනී වගේ පල්ලෙහාම අඩියේ ඉඳන් දුප්පත් කුලහීන තැන්වලින් ආපු පින්වතුන්ලා උතුම් රහත් ඵලයට පත් වුණා. ඒ වගේ තමා තමාට අවංකනම්, නිරේතුරුවම තෙරුවන්ට අවංකනම් මේ කිසිම ભેදයකින් තොරව උතුම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන්. දැන් ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් මෙතන තියෙනවද නැත්නම් ගිහි පැවිදි ભેදයක් තියෙනවද? දැන් බලන්න අනේ පිරිසිදුතුමා බුදුරයන් වහන්සේ දකින පළවෙනි දැක්කේදීම උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ වගේම උග්‍ර ගෘහපතිවරයා බුදුරයන් වහන්සේගෙන් බණ අහලා ප්‍රථම දවසේදීම උතුම් අනාගාමි ඵලයට පත් වෙනවා. තේන්න වයස ભેදයක් ස්ත්‍රී පුරුෂ ભેදය. ඒතකොට බලන්න විසාකාව අපි දැන් විසාකාව කියලා කියද්දී අපි දකින්නේ කවුද? මේ අර වයෝ වෘද්ධ උපාසිකාවක්. එහෙමනේ කියන්නේ විසාකාව උපාසිකාව කියලානේ අපි කියන්නේ. ඕන කෙනෙක් විසාකාවගේ චරිතය දකිද්දී අපි මොකද්ද දකින්නේ? විසාකාව උපාසිකාවගේ චරිතය දකිද්දී අර වයෝ වෘද්ධ උපාසිකාවක් කියන කාරණේ තමයි දකින්නේ. නමුත් මේ විසාකාව සෝහාන් ඵලයට පත් වෙන්නේ නෝන වයස අවුරුදු 7දී. එයා ඈත සම්මා සම්බුද්ධ ශාසනයක ඉඳලා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍රදායිකාව වෙනවා කියලා නියත විවරණ අරගෙන ආපු කාන්තාවක්. විසාකාව වයස අවුරුදු 7 යුතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. නමුත් අපි විසාකාව කියන උපාසිකාව කියන චරිතය ගත්තාම හැම වෙලාවම දකින්නේ මේ වයෝ වෘද්ධ උපාසිකාවක් කියන කාරණේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධනංජය සිටුතුමාට මේ විවාහයක් වෙනවා.
ධනංජය කියන සිටුවරයා කෝටිපති සිටුවරයෙක් මෙයාට විවාහයක් වෙනවා. නමුත් මේ ධනංජය සිටුවරයා බලාපොරොත්තු වෙන්නේ බොහොම තැම්පත් නියුණ කාන්තාවක් විවාහයට. නමුත් දැන් අම්මලා තාත්තලා මනමාලියෝ බලන්න ගොඩාක් එක්කන් ගියා එක්කන් ගියාට එයාට ඊට සුදුසු කෙනෙක් ලැබුණේ නැහැ. නමුත් ඊට පස්සේ මේ ධනංජය සිටුවරයාගේ අම්මා තාත්තා මොකද කරන්නේ? බමුණන්ව ගෙන්නනවා. ගෙන්නලා බමුණන්ට සල්ලි දීලා දෙන්න දෙන්න ඈත ගම්මාන වලට පිටත් කරනවා. මොකටද දැන් මේ ධනංජය සිටුවරයාට බොහොම තැම්පත් සුදුසු නිහතමානී මනමාලියක් හොයන්නේ. දැන් මෙහෙම සල්ලි අරගෙන මෙහෙම ගියේ බමුණෝ බමුණු දෙන්නෙක් එක්තරා ගමකට යනවා. දැන් බමුණු දෙන්නෙක් එක්තරා ගමකට යද්දි හවස් වෙලා ගෑනු දරුවෝ පිරිසක් නාන්න යනවා. නානතොටුපළට 25ක් විතර පිරිසක් යනවා. දැන් මේ 25ක් විතර පිරිස නාන්න දැන් නානතොටුපළට යනකොට දැන් බමුණු දෙන්න කල්පනා කරනවා අපි හොයන ගෑනු ළමයා සමහරට මෙතන ඉන්නත් පුළුවන්. කියලා දැන් මේ දෙන්න අර ගෑනු ළමයි නානතොටුපළට බැස්සට පස්සේ එතන තියෙනවා නෝන අම්බලම. මේ අම්බලමට වෙලා බලන් ඉන්නවා දැන් මේ ගෑනු දරුවෝ නාලා උඩට එනකම්. මෙහෙම ඉන්නකොට විශාල වැස්සක් වහිනවා. කළු කරලා වහින්න එනවා හයියෙන්. දැන් වැහි පොදක් වැටෙනවා. ඔන්න වැහි පොද වැටෙනකොට අර හිටපු ගෑනු ළමයි ටික මොකද කළේ? දූවක නැවිලා අම්බලමට ආවා. දැන් සමහරු කොණ්ඩ කඩාගෙන ඇඳුම් බාගෙට ඇඳගෙන අර වැස්සට බේරෙන්න දූවක න අර ළමයි ටික ඇවිල්ලා අම්බලමට ආවා. දැන් අම්බලමේ අර බමුණු දෙන්නත් ඉන්නවා. දැන් මෙහෙම දැන් ඔන්න වහින්න ගත්තා. මහා වැස්ස කඩාගෙන හැලුණා. මේ මහා වැස්ස කඩාගෙන හැලෙද්දී නෝනා බමුණු හිතන් හිටියේ ඔක්කොම ළමයි ආම කියලා. නමුත් අර මහා වැස්සට තෙමි තෙමි එක ගෑනු ළමෙක් එනවා. ඒ ළමයා බොහොම සංසුන්ව දෙපා තබමින් සංසුන්ව ඉරිවැවෙන් තමයි ඒ ගෑනු ළමයා ඇවිල්න්නේ. මේ ගෑනු ළමයා දකිද්දී මේ බමුණු දෙන්න කියනවා එක බමුණෙක් අනිත් බමුණට කියනවා මේ කෙල්ල නම් හරිම කම්මැලි කෙල්ලේ. බලන්න මේ ගෑනු ළමයි හැමදෙනාම මේ වැස්සෙන් බේරිලා දුවගෙන ආවා. නමුත් මේ කෙල්ල නම් හරිම කම්මැලි කෙල්ලේ. මේ කෙල්ලට බැනලා වැඩක් නැහැ. මේ කෙල්ලව හදපු අම්මා තාත්තටයි බයින්න ඕනේ කියලා. එහෙම කියලා දැන් බමුණ අනිත් බමුණට කියනවා. දැන් කියනකොට මේ ගෑනු දරුවට මේක ඇහුණා. දැන් මේ Tamanට කෙල්ල කෙල්ල කියලා මේ විදිහට මේ කම්මැලි කෙල්ල කියලා බයිනවා මේ ගෑනු දරුවට දැන් ඇහුණා. මේ ගෑනු දරුවා බමුණ ළඟට ඇවිල්ලා කියනවා මා මේ ගෑනු දරුවෙක්. වචනෙන් සංවර වෙන්න ඕනේ. හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ. ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මා මේ වගේ වැසි 100ක් වැස්සත් මගේ සංවරකම කවදාකවත් බිඳින්න බෑ කියලා. මොකද මේ කියන්නේ මා මේ ගැහණු දරුවේ ක්‍රියාවෙන් සංවර වෙන්න ඕනේ. හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ. වචනෙන් සංවර වෙන්න ඕනේ. ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මා මේ වගේ වැසි 100ක් වැස්සත් මගේ සංවරකම බිඳින්න බෑ කියලා. ඒ වෙලාවේ නෝනා බමුණු දෙන්න කල්පනා කරනවා අපි ධනංජය සිටුතුමාට සොයන සැබෑම මනමාලිය මේ කියලා. ඒතර කවුද මේ දරුවා? විසාකාව. ඒතර බලන්න මේ විසාකාව කියන්නේ ඉවලේ විසාකාවට වයස අවුරුදු 14ක් වගේ වෙන්න ඇති. ඒතර බලන්න මේ අවුරුදු 14ක සෝවාන් ඵලයට පත්වෙච්ච ගෑනු දරුවෙක්ගේ සිංහනාදයක් ඒක. මොකක්ද මේ සිංහනාදය? මා මේ ගැහණු දරුවෙක් වචනෙන් සංවර වෙන්න ඕනේ. හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ. ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මා මේ වගේ වැහි 100ක් වැස්සත් ඒ සංවරභාවය විඳින්න බැහැ කියලා. ඒක දැන් මේ කාටද කියන්නේ? තමන්ට මේ කෙල්ල කෙල්ල කම්මැලි කෙල්ල කෙල්ල කියලා දැන්න බමුණු දෙන්නට කියන්නේ. තේන්න? ඒතර බලන්න මේ අවුරුදු 15 14 වයසේදී විසාකාව මෙවැනි සෝවාන් ඵලයට අදාළ වේ උතුම් සිංහනාදී කරන්නේ. නමුත් බලන්න ඒ සෝවාන් ඵලයට පත්වෙච්ච තරුණ දරුවාගේ සිංහනාදයට එක ගණිද්දී නෝනා වර්තමාන සමාජයේ අපේ ගෑනු දරුවෝ දුවන පයින් අඳින පළඳින දේවල් දැක්කහම අපේ ගෑනු දරුවෝ කවදානම් සෝවාන් ඵලයට පත්වේද කියන කාරණේ ඉස්සරහා ප්‍රශ්නාර්ථයක් විතරක්මයි අපිට තියන්න වෙන්නේ. ප්‍රශ්නාර්ථයක් විතරක්මයි තියන්න වෙන්නේ. නමුත් මාර්ගයේ විවෘතව තියෙනවා. අවුරුදු 14 දරුවටත් අවුරුදු 7 දරුවටත් උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න තියෙන මාර්ගයේ විවෘතව තියෙනවා. ඒ මාර්ගයේ විවෘතව තිබ්බත් ඇත්ත වශයෙන්ම අපේ පින්වත් ගෑනු දරුවෝ කතා බහ කරන හැසිරෙන අඳින පළඳින හැටි දැක්කහම පුතේ සෝවාන් ඵලය ඒ අයට කොච්චරක් ඈත වෙයිද කියන ප්‍රශ්නාර්ථය අපි ඉස්සරහා තියෙනවා. නමුත් ඒ පින්වත් දරුවෝ මෙහෙම කිව්වට සමා වෙන්න ඕනේ. මොකද මාර්ගයේ විවෘතව තියෙනවා. එනිසා ඕනෑම වෙලාවක නිවැරදිභාවයට පත් වෙන්න පුළුවන්. විසාකාව අවුරුදු 7 දී උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ ධර්මයේ කුමන ගුණයක් නිසාද? පච්චත්තං වේතිතබ්බෝ කියන මේ ධර්මයේ ගුණය නිසා. ඒතර බලන්න මේ ධර්මයේ මේ ගුණයන් නිරේතුරුව නුවණින් දකින්න. තේනත් සුවක්කාතෝ ගුණය, සන්දිට්ඨික ගුණය, අකාලික ගුණය, ඒනිපස්සික ගුණය, ඕපනායික ගුණය, මේ පච්චත්තං වේතිතබ්බෝ කියන මේ ගුණයන්ට අදාළව ගුණයන් නුවණින් දකිමින් ජීවමානව ඒවා ජීවිතයට එකතු කරගනිමින් ධර්ම රත්නය කෙරෙහි හිත ඍජුව පිහිටන්න කියනවා. දැන් මේ විදිහට අපි දකිද්දි ධර්මයේ ගුණයන් දකිද්දි අපිට මොකද වෙන්නේ? ධර්ම රත්නය කෙරෙහි හිත ඍජුව පිහිටනවා.
සැලෙන්නේ නැහැ සැකයක් නැහැ විචිකිච්ඡාවක් නැහැ ධර්මයේ ගුණයන් අපිට ඇස් දෙකට පේනවා කන් දෙකට ඇහෙනවා පේනවා ඒතකොට ධර්මයේ ගුණයන් කෙරෙහි හිත විචිකිච්ඡාවකින් තොරව හිත ඍජුව පිහිටනකොට මොකද වෙන්නේ ඒ හිත සංසිඳෙනවා ඒ සංසිඳුණා වූ හිත මොකද වෙන්නේ සමාධිමත් භාවයට පංච නීවරණ යටපත් වුණා වූ ස්වභාවයට පත් වෙනවා බුද්ධානුස්සතිය තුලින් හිත සමාධියට ගත්තා දෙවෙනුව ධම්මානුස්සතිය තුලින් අපි හිත සමාධියට ගත්තා තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝානුස්සතිය වඩන්න කියලා මේ සංඝයාගේ ගුණ නිරතුරුව සිහිපත් කරන්න මේ සංඝයාගේ ගුණ නිරතුරුව මෙනෙහි කරන්න මේ සංඝයාගේ ගුණ නිරතුරුව සත්‍යායනය කරන්න මේ සංඝයාගේ ගුණයන් නිරතුරුවම එහෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා තේරෙනවද එතකොට මේ සංඝයාගේ ගුණයන් දැකලා සංඝයාගේ ගුණයන් සත්‍යායනය කරනකොට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ සංඝයාගේ ගුණයන් කෙරෙහි හිත ඍජුව පිහිටන සැලෙන්නේ නැහැ අවබෝධාත්මකව හිත ඍජුව පිහිටනවා විචිකිච්ඡාවක් නැහැ යාට ඒ ඍජුව පිහිටුණා වූ හිත බුදුරජාණන් වහන්සේ කියනවා පස්සද්ධියට සංහිඳීමටපත් වෙනවා ඒ සංහිඳුණු හිත සමාධිමත් භාවයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එතකොට බලන්න දැන් සංඝයාගේ ගුණයන් කියන්නේ මොනවද සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සංඝයාගේ මුල් ගුණය තමයි සුපටිපන්න ගුණය. එතකොට සුපටිපන්න ගුණය කියලා කියන්නේ මොකක්ද? සංඝයාගේ සුපටිපන්න ගුණය කියලා කියන්නේ එයා කාමයන්ගේ නිසරුභාවය දැකලා සංසාර බය දැකලා මේ සත්වයා මුදලට ධනයට රූපයට තියෙනා වූ වහල්භාවය දැකලා තේන්නා? එයා මේ සංසාර බයෙන් දකිමින් එයා උතුම් පැවිදි උපසම්පදාවට පත් වෙනවා. සුපටිපන්න ගුණය කියන්නේ ඒක සංසාර බය දකින්න අය. කාමයන්ගේ නිසරුභාවය දකින්න. සත්වයා මේ තෘෂ්ණාවට ඇති දාසභාවය දකින්න. දැකලා එයා ගිහි ජීවිතයේ තියෙන නිසරුභාවය දැකලා ගිහි ජීවිතයෙන් අත් මිදලා එයා උතුම් පැවිදි උපසම්පදාවට පත් වෙනවා. ඒක තමයි සංඝයාගේ තියෙන සුපටිපන්න ගුණය. ඒතර බලන්න දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය කියන්නේ කොයිසම් ශ්‍රේෂ්ඨ ගුණයක්ද? ඒගොල්ලෝ කෝටිපති බමුණු පවුල් වල දරුවෝ කිසිම අගහිංගයක් තිබ්බේ නැහැ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ පීඩාවක් තිබ්බේ නැහැ මහේශාක ජීවිත ගත කළේ ඒ සා මහේශාක ජීවිත අතහැරලායි සම්මා සම්බුද්ධ ශාසනය පැවිද්දට එන්නේ ඒක තමයි ධර්මයේ තියෙන සංඝයාගේ තියෙන සුපටිපන්න ගුණය ඒතර බලන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය බලන්න ඒතර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කාලයේ නම පිප්පලි පිප්පලි තේරෙනවද මේ පිප්පලි කියන්නේ නෝන කෝටිපති බමුණු පවුලක තරුණේ එක දරුවන් හිටියේ අම්මා තාත්තට කෝටි ගාණක් අම්මා තාත්තට තියෙනවා කෝටිපති දේපලක් හිමි තරුණේ දැන් මේ දෙමාපියන් මේ බමුණු තරුණයාට කියනවා පුතේ ඔබ දැන් කලවයස හරි විවාහ වෙන්න ඕනේ කියලා නමුත් මේ බමුණු තරුණයා මේක කල්දමමින් ඇවිල්ලා දැන් අවසානේ මොකද කරේ අම්මලා තාත්තලා දැන් කියන දේ අහන්න නැති නිසා පුතා තීරණයකට එනවා පුතේ ඔයා කසාද බැන්දේ නැත්නම් අපි දෙන්න දිවිනසා ගන්නවා කියලා දැන් අම්මලා තාත්තලා මේ උපක්‍රමයක් කළේ පුතේ ඔයා විවාහ වුණේ නැත්නම් අපි දෙන්න දිවිනසා ගන්නවා කියලා. දැන් පිප්පලීට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. පිප්පලී මේ වෙලාවේ කැමති වෙනවා හොඳයි අම්මේ තාත්තේ මම විවාහ වෙන්නම් කියලා. ඊට පස්සේ සුදුසු මනමාලියක් හොයනවා. මේ සුදුසු මනමාලිය හොයද්දි මෙන්න දැන් මනමාලියක් හම්බ වෙනවා. මේ මනමාලිය තමයි බද්දකාපිලානා. බද්දකාපිලානා කියන්නේත් නෝන කෝටිපති බමුණු පවුලක තරුණියක්. දැන් ඉතින් මේ මනමාලිය බමුණු මාර්ගයෙන් තෝරගෙන දැන් පිප්පලී යනවා මනමාලි බලන්න දෙමාපියන් එක්ක. පිප්පලී දෙමාපියන් එක්ක මනමාලි බලන්න ගිහිල්ලා පිප්පලී මනමාලිට පෞද්ගලිකව කියනවා මට නම් මේ කාමයන් කෙරේ කිසිම කැමැත්තක් නැහැ. මම විවාහ වෙන්න කැමැත්තකින් නෙමෙයි මේ විවාහ වෙන්නේ මගේ අම්මා තාත්තා මට බල කරනවා මම විවාහ නොවුනොත් ජීවිතේ නැති කර ගන්නවා කියලා. ඒ වෙලාවේ බද්දකාපිලානක් කියනවා මමත් විවාහ වෙන්න කැමැත්තෙන් නෙමෙයි විවාහ වෙන්නේ. මගේ අම්මා තාත්තත් මට බල කරනවා මටත් මේ කාමයන්ගේ නිසරුභාවය දැනලා තින්නේ. ඒ නිසා මම විවාහ වෙන්නේ මගේ කැමැත්තෙන් නෙමෙයි කියලා. දැන් ඕන දෙන්නට දෙන්න ගැලපුණා. අදහස් දෙක ගැලපුණා. දැන් දෙන්නම විවාහ වෙන්නයි යන්නේ. නමුත් දෙන්නා තුනම විවාහයට කැමැත්තක් නැහැ. ඒ නිසා දෙන්නාම ඒ වෙලාවේ තීරණයක් කරනවා හොඳයි. අපි අම්මා තාත්තාගේ සතුට උදෙසා විවාහ වෙමු. තේන්නද? විවාහ වෙලා අම්මා තාත්තා මිය ගියාට පස්සේ අපි මේ සියලු දේ අතහැරලා ගිහිල්ලා පැවිදි වෙමු කියලා. තේන්නා? නමුත් මේගොල්ලෝ දැන් දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා හමු වෙලා ඒ ගමට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා නැහැ. දැන් ඔන්න මගුල් ගෙදර දවස. විශාල ධනයක් වියදම් කළා මහා මගුල් ගෙයක් දැන් කළා. දැන් මනමාලි කවුද? බද්දකාපිලානා. මනමාලයා කවුද? පිප්පලි. දැන් මේ මහා මගුල් ගෙදර කරලා නෝනා දැන් මේ අම්මා
තාත්තා මේ දෙන්නාට මදු සමය ගත කරන්න ඒ බමුණු ගෙදර නිවසේ තියෙන මහා මාලිගයේ තියෙන විශාලම කාමරේ සූදානම් කළා. සූදානම් කළ මුළු කාමරේම සුවඳ මලින් නැතිරුවා. මුළු කාමරේම පළතුරු වලින් තමයි සුවඳවත් කළේ. ඒ වගේම රණින් ගෙත්තම් කරපු පාවඩ ඇඳ ඇතිරිලි උඩුවියන් දැම්මා. ඒ මදු සමය ගත කරපු මදු කුටිය නෝනා දිව්‍ය විමානයක් වගේ කියලා ධර්මයේ තියෙනවා. දැන් මේගොල්ලෝ විවාහ වෙලා සිද්ධ වෙලා දැන් මේ මදු සමය ගත කරන්න තමන්ගේ කාමරේට ආවා. ඇවිල්ලා බද්ද කාපිලානාව වාඩි කරගෙන පිප්පලි මොකද කළේ අර මදු සයනේ හරි මැදින් ඉරක් අඳිනවා ඒ ඉරාඳ ඉන්නේ චෝක් කෑල්ලකින් එහෙම නැත්නම් කාබන් පෑනකින් නෙමෙයි සතිය 100 කියන කාබන් පෑනෙන් තමයි මේ මදු සයනේ මැදින් හරියටම යා ඉරක් අඳිනවා ඉරක් අඳලා යා බද්ද කාපිලානා කියනවා බද්ද කාපිලානා මේ ඉර මං කවදාක්වත් තරණය කරලා ඉස්සරහට එන්නේ නැහැ ඉක්මවා යන්නේ නැහැ බද්ද කාපිලානා ඔබ මේ ඉර ඉක්මවා යන්න එපා කියලා එහෙම එපා කියලා ඒගොල්ලෝ මදු සමය ගත කරපුවේ රාත්‍රියත් නොනා බ්‍රහ්මචාරීවයි ගත කළේ තමන්ගේ සයනේ මත සතිය 100 කියන පෑනෙන් ඉරක් ඇඳලා මේ දෙන්නා මේ ඉර ඉක්මෝලා ආවේ නැහැ කවදාක්වත් මුළු ජීවිත කාලෙම අම්මා මැරෙනකම්ම එක ගෙදර එක විවාහ ජීවිතයක් ගත කළා හැමෝම හිතනවා මේගොල්ලෝ විවාහ ජීවිතයක් ගත කරනවා කියලා නමුත් මේ දෙන්නා අතින්වත් කවදාකවත් ස්පර්ශ කළේ නැහැ එතකොට එහෙම කරලා අම්මා තාත්තා මැරෙනවා මැරුණාට පස්සේ දැන් දෙන්නා එක චිත්තයකින් දෙපාරක් හිතුවේ නැහැ එක චිත්තයකින් සියලුම දේපල අතහරිනවා කහා දුඹුරු පාට වස්ත්‍රයක් ඇඳගෙන මේ දෙන්නම බමුණු ගෙදරින් පිට වෙනවා අයිමත් හැරිලවත් බැලුවේ නැහැ දේපල දිහා මේ කියන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණේ එතකොට මේ දෙන්න හැරිලවත් බැලුවේ නැහැ දැන් මේ දෙන පාර දිගේ යන්න යනවා අනාථයෝ දෙන්නෙක් වගේ දැන් මෙහෙම යද්දි දෙමන් හන්දියක් හම්බ වෙනවා ඒ දෙමන් හන්දියේදී දෙන්න නවතිනවා දෙමන් හන්දිය මැද්දේ නැවතිලා පිප්පලි බද්දකාපිලානට කියනවා බද්දකාපිලානා අපි සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ විදියට එකිනෙකා හමු වෙලා එකිනෙකාට ආදරය කරමින් එකිනෙකා විවාහ කරගෙන එකිනෙකාට දරුව හදාගෙන අපි සංසාරයේ කල්ප 100ක් කෝටි ගානක් අපේ ආදර බැඳීම ගලාගෙන ආවා නමුත් බද්දකාපිලානා අපි මේ මොහොතේ වෙන් වෙන්න ඕනේ මේ වෙන් වෙනවා කියන්නේ මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක ආදර බැඳීමක් මේ වෙන් කරගන්න හදන මේගොල්ලෝ ඒසා ඈතින් ඉඳන් පෙම්බතුන් හැටියට විවාහක හැටියට ගලාගෙන ආවා පටිච්ච සම්පන්න මේ දැන් පිප්පලි කියනවා බද්ද කාපිලානා සංසාරයේ ආවා වූ මේ දීර්ඝ ගමනට අපි සමු දීලා අපි දැන් වෙන් වෙන්න ඕනේ එනිසා බද්ද කාපිලානා ඔබ මේ පැත්තට යන්න මම මේ පාරේ යනවා කියලා දැන් යනවා දැන් මේ යන්නේ බුදුරයන් වහන්සේ හොයාගෙන නමුත් කොහේ ඉන්නවද කියලා මේගොල්ලෝ දන්නේ තාම දැකලත් නැහැ එතකොට දැන් මේ දෙන්නා තීරණයක් අරගෙන මේ විදියට දෙන්නා දෙපැත්තට මහපාරදී වෙන් වෙනකොටම නෝනා මහපොළොව කම්පා වෙනවා මහපොළොව කම්පා වෙනවා මහපොළොව සෙලවෙනවා බෙහෙල්ලුම් කනවා මෙතනදී මේ මහපොළොව කම්පා වෙනවා කියන්නේ භූමි කම්පාවක් වෙනවා කියන කාරණේ නෙමෙයි ඈ මහපොළොව කම්පා වෙනවා කියන්නේ පින්වතුන්ලාට පැහැදිලිව දකින්න පුළුවන් දෙයක් තමයි ඔබලා දකින්න ඇති සමහරලාට හයියෙන් අකුණු ගහලා හයියෙන් ගොරවලා හයියෙන් විදිරි කොටනකොට මේ මහපොළොව තෙල්ලෙනවා එතන මේ මහපොළොව කම්පා වෙනවා කියන්නේ මෙවැනි කම්පා වීමක් සතර මහා ධාතුවේ කම්පා වීමක් නේද භූමි කම්පා වෙනවා වගේ මහපොළොව පෙරලෙන්නේ නැහැ ඒ වගේ දැන් මහපොළොව කම්පා වෙනවා මේ දෙන්නගේ වෙන්නේ මොකද මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක ආදරේ බැඳීමක් මේ වෙන්නේ මේක වෙනකොට පොළොව කම්පා වෙනකොට බුදුරජාන් වහන්සේ දකින්න ඇයි මේ පොළොව කම්පා වුනේ කියලා එතකොට බුදුරජාන් වහන්සේ දිවසින් දකිනවා මේ පොළොව කම්පා වුනේ මේසා දීර්ඝ ආදර බැඳීමක් මෙන්න මේ පිප්පලී මගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දූතාංගධාරී භික්ෂූන් හැටියට අග්‍රස්ථානයට පත් වෙන කාශ්‍යප මහරහතන් වහන්සේත් ඒ වගේම මගේ භික්ෂුණී ශාසනයේ పూర్වේ නිවාසානුස්සති ඥානය අතින් ඉහළම තැනට පත් වෙන බද්ද කාපිලානා රහත් භික්ෂුණියත් පැවිද්ද උදෙසා වෙන් වුණායි කියන කාරණේ දකින්න. දැකලා දැන් දෙන්න දෙපැත්තට යනවා. දැන් දෙන්නගේ අයම මොන කිහිමක් නැහැ. දැන් ඊට පස්සේ මෙහෙම යද්දී යනකොට දවස් දෙකක් තුනක් යන්නේ නැති. යනකොට පිප්පලීට පේනවා ඈත ගසක් මුල දාස් ගානක් වට කරගෙන ධර්මයේ දේශනා කරනවා. නමුත් මේ දිස්සල බුදුරයන් වහන්සේ පිප්පලී දැකලා නැහැ. නමුත් තාම මේ කිට්ටුවට ගිහිල්ලා නැහැ. මේ ඡායාව ඈත පේන්නේ. ඒ පේනකොටම නෝනා අර බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ඒ බුද්ධ අසිරියෙන් පිප්පලි අඳුන ගන්නවා මේනම් අනිවාර්යම බුදුරයන් වහන්සේ කියලා. තාම දැකලා නැහැ අඳුරේ නමුත් අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් තුලින් හිතනවා අනිවාර්යයෙන්ම මේනම් බුදුරයන් වහන්සේමයි කියලා. ඒ තීරණයට ආපු තැනදිම එයා බිම නිදා ගන්නවා. දැන් මෙතරලා කකුල් දෙකෙන් ඇවිදගෙන ආවේ. දැන් පිප්පලි බිම නිදාගත්තා.
එයා අනිවාර්යයෙන්ම දකින්න වෙලාවේ මේ තමයි බුදුරයන් වහන්සේ කියන දෙන බිම නිදා ගන්නවා. නිදාගෙන බිම බඩ ගාගෙන දොහොත් මුදුන් දීලා සාදුකාර දෙමින් තමයි බුදුරයන් වහන්සේ ළඟට එන්නේ. කකුල් දෙකෙන් නෙමෙයි ඉන්නේ, ඇවිදගෙන නෙමෙයි ඉන්නේ. බිම බඩ ගාගෙන ඉන්නේ. මේ අතපය තුවාල කරගෙන හීරගෙන තමයි බුදුරයන් වහන්සේ ළඟට එන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ වන්දනා කරන වෙලාවේ බුදුරයන් වහන්සේ කියනවා මම සම්මා සම්බුද්ධත්වයට පත් නොවි මේ පිප්පලීගේ වන්දනාව පිළිගත්තනම් මගේ හිත හත්කඩකට පුපුරනවා කියලා. මොකද ඒ තරම් පිප්පලීගේ සද්ධාව බලවත්. පිප්පලීගේ සද්ධාව බලවත් එතනදී අන්න උතුම් පැවිදි උපසම්පදාව ලබලා නොනා දවස් 7ක් ඇතුළත 7 වෙනි දවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සූත්‍රයකින් දේශනා කරනවා මම ගිහි පින්වතුල්ලාට ණය වෙලා පින්ඩපාතේ වැළඳුවේ දවස් 7යි කියලා. මෙතන හරි සියුම් ධර්මයක් තියෙනවා අපිට මතු කරලා ගන්න වර්තමාන සංගය හැටියට. ඒ කියන්නේ උතුම් රහත් ඵලයට පත් වෙන තාක්කල් අපේ පින්ඩපාතේට අපි දශමක හරි ණයකාරීත්වයක් තියෙනවා. දශමක හරි ණයකාරීත්වයක් තියෙනවා. මොකද එහෙම නැත්තම් කාශ්‍යප මහරහතන් වහන්සේට එහෙම ධර්මයක් කියන්න අවශ්‍ය නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා සූත්‍රගත ධර්මයක් මේක මම ගිහි පින්වතුල්ලාට ණය වෙලා පින්ඩපාතේ වැළඳුවේ දවස් 7යි කියලා. එතකොට දැන් බලන්න මේ මොකක්ද මේ මං කිව්වේ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණේ. එතකොට මේ සුපටිපන්න ගුණය තුලින් තමයි උජුපටිපන්න ගුණය සකස් වෙන්නේ. එතකොට මේ ශ්‍රේෂ්ඨ අත්හැරීම නිසා මේ කාමයන්ගේ නිසරුභාවය දැකීම නිසා මදු සමය දවසේ මදු රාත්‍රියේ බ්‍රහ්මචාරී ජීවත් වුණේ. ඊළඟට සකස් වෙන්නේ මොකද්ද? උජුපටිපන්න ගුණය. උජුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? සැබෑ ඍජු මාර්ගය. සැබෑ ඍජු දුක තුනී කරන දුක නිවන මාර්ගය, තෘෂ්ණාව ප්‍රහීන කරන මාර්ගය වෙන ආරෂ්ඨාංගික මාර්ගය ගමන් කරනවා. උජුපටිපන්න ගුණය. ඒක තමයි උජුපටිපන්න ගුණය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. එතන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නේ ඇයි? තෘෂ්ණාව ප්‍රහීන කරන, දුක නිරෝධය කරන මේ ලෝක ධාතුව තිල තින එකම එක මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරා උජුපටිපන්න ගුණය සකස් වුණා. ඒ නිසාම දැන් ඊළඟට සකස් වෙන්නේ මොකද්ද? ඥායපටිපන්න ගුණය. ඥායපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලයිම භික්ෂුව සම්මා සති සම්මා සමාධිය තුලින් මේ මුළු ආරෂ්ඨාංගික මාර්ගෙම විදර්ශනා නුවණින් දැකලා සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්න. දැන් එයා සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කරගත්තේ කුමක් නිසාද? ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා. අන ඥායපටිපන්න ගුණය. දැන් එයා ඒ සම්මා ඥාන තුලින් මොකද දකින්නේ? එයා චතුූපපාත ඥානයන් දකින්නවා. පූර්වේ නිවාසානුස්සති ඥානයන් දකින්නවා. දිව්‍ය චක්කු දිව්‍ය සෝත ඥානයන් දකින්නවා. සෝවාන් සකෘදාගාමි අනාගාමි ඥානයන් එයා දකින්නවා. තමා තුලින් මේ ඥායපටිපන්න ගුණය ඇති කරගන්න. එතකොට ඥායපටිපන්න ගුණය ඇති කරගත්තේ කුමක් නිසාද? උජුපටිපන්න ගුණය නිසා. උජුපටිපන්න ගුණය ඇති කරේ කුමක් නිසාද? සාමීචිපටිපන්න ගුණය නිසා. යම් කෙනෙක්ගේ සාමීචිපටිපන්න ගුණය දුර්වල නම් අනිවාර්යයෙන්ම උජුපටිපන්න ගුණය දුර්වල වෙනවා. මොකද යා කාමයේ නිසරුභාවය දැකලා නැහැ. උජුපටිපන්න ගුණය දුර්වල වුණ තැන සම්මා ඥාන සම්මා විමුක්ති ගැන අපි කතා කරලා වැඩක් නැහැ. ඒතකොට මේ ඥායපටිපන්න ගුණය සකස් කරගත්ත කෙනා ඊළඟට මොකද කරන්නේ? සාමීචිපටිපන්න ගුණය සකස් කරගන්නවා. සාමීචිපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? තමා සීලය තුල ශක්තිමත් වෙනමින් සීලේ ආනිසංස ලෝකයට කියනවා. තමා සමාධිය තුල ශක්තිමත් වෙනින් සමාධියට මාර්ගයේ ලෝකයට කියනවා. තමා ප්‍රඥාව තුල ශක්තිමත් වෙමින් ප්‍රඥාව ලබා ගැනීමේ මාර්ගයේ ලෝකයට කියනවා. තමා ආරෂ්ඨාංගික මාර්ගය තුලින් ශක්තිමත් වෙමින් ආරෂ්ඨාංගික මාර්ගයට අදාළ ධර්මයන් ලෝකයට කියනවා. තමා සුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙමින් කාමයන්ගේ නිසරුභාවය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ආලෝකයට කියනවා. දැන් මේක තමයි සාමීචිපටිපන්න ගුණය. දැන් ඒතොර බලන්න සුපටිපන්න ගුණය නිසා උජුපටිපන්න ගුණය ඇති වුණා. උජුපටිපන්න ගුණය නිසා ඥායපටිපන්න ගුණය ඇති වුණා. ඥායපටිපන්න ගුණය නිසා සාමීචිපටිපන්න ගුණය ඇති වුණා. එයා ධර්මයේ තුල ජීවත් වෙමින් ධර්මයේ තුල ගමන් කරමින් ධර්මාබෝධය ලබමින් ඒ ලැබුවා වූ අවබෝධය තුල ඉඳගෙන ලෝකයට ධර්මයේ දේශනා කරනවා. බුදුරයන් වහන්සේගේ සූත්‍රගත ධර්මයට අදාළව ධර්මයේ දේශනා කරනවා. බුදුරයන් වහන්සේගේ සූත්‍ර ධර්මයේ විවරණය කරමින් ධර්මයේ දේශනා කරනවා. අන සාමීචිපටිපන්න ගුණය. එතකොට මේ ගුණයන් හතර නිසා මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ? මේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා බවට සංගයා පත් වෙනවා. ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා කියන්නේ කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් ඵලය, ඊළඟට සකෘදාගාමි මාර්ගය සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගය අනාගාමි ඵලය, රහත් මාර්ගයේ රහත් ඵලය. එතකොට මෙන්න මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනාම ඉන්නේ කොතනද? මේ තියෙන ශ්‍රේෂ්ඨ ගුණයන් 4 තුල.
සංගයා කියන ශේෂ්ඨ ගුණයන් හතර තුලයි අර මුල් ගුණයන් හතර නිසා මෙන්න මේ ශේෂ්ඨම පුද්ගලයන් අට දෙනා බවට සංගයාපත් වෙනවා. එතකොට මේ ශේෂ්ඨම පුද්ගලයන් අට දෙනා කියලා කියන්නේ කවුද? මේ ලෝකේ ඉන්න සක්‍රයාද සක්විති රජුරෝද රටේ නායකයාද කවුද? ඒ සියල්ලටම වඩා මේ පුද්ගලයන් අට දෙනා ශේෂ්ඨයි. මොකද අරසා ගුණයන් හතරක් නිසායි මේ ශේෂ්ඨත්වයට පත් වෙන්නේ. එතකොට මේ ශේෂ්ඨභාවය නිසාම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ කියලා. එතන ආහුනෙයෝ පාහුනෙයෝ ගුණය කියලා කියන්නේ සංගයාගේ මේ ශ්‍රේෂ්ඨ ගුණයන් නිසා සංගයා මේ ලෝක ධාතුවේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙන නිසා අපි සංගයා ආරාධනයකින් වැඩියක් ආරාධනයකින් තොරව ආගන්තුකව වැඩියක් දුර සිට වැඩියක් ළඟ සිට වැඩියක් අපි මේ සංගයාව ගෞරවයෙන් සද්ධාවෙන් යුතුව පිළිගන්නවා. දැන් අපි ඈත ගම්මාන වලට සමහර වෙලාවට ගම්මාන වලට ගියාම ඒ ගම්මානක ගෙදරකට අපි වැඩියාම කවදාකවත් ඒගොල්ලෝ අපෙන් හැඳුනුම්පත් ඉල්ලන්නේ නැහැ. ඔබ වහන්සේගේ නම ගම මොකද්ද කියලා අපිට අහන්නේ නැහැ. ඒගොල්ල මොකද කරන්නේ? ගෙදරකට වඩින වෙලාවේ ඒගොල්ලෝ ගෙදර අල්මාරියයි අරින්නේ මුලින්. ඒ ගොවි ගෙවල් වල දුප්පත් ගෙවල් වල එක සුදු සරමයි මේ මහත්යයට තියෙන්නේ. ඒ සරම තමයි මගුල් ගෙදර අඳින්නේ ඉඳලා අල්මාරියේ නවල තියෙන්නේ. එතකොට මේ අල්මාරියේ නවල මගුල් ගෙදර අඳින්න තියෙන සුදු සරම තමයි ගෙනල්ල පුඩුවට දාන. එතකොට ගමන මගුල් ගෙදරකට යන්න තියෙන සාරිය තමයි ගෙනල්ලා පාවඩේකට එළන්නේ. අග්‍රම දේ දෙනවා. උතුම්ම දේ දෙනවා. පිරිසිදුම දේ දෙනවා. ප්‍රණීතම දේ දෙනවා. ඇයියේ සංගයා මේ ලෝකේන ශ්‍රේෂ්ඨම පුද්ගලෙන් අට ආහුනෙයෝ පා දක්ඛිනෙයෝ කියන්නේ සියලුම ලැබීම් වලට ඉහළම සුදුස්සාවිලා මහා සංගයාමයි. එනිසා නිරේතුරුවම සංගයාගේ ගුණයන් දකින්න. සංගයාගේ ගුණයන් දැකලා මේ ආහුනෙය්‍ය ගුණය, පාහුනෙය්‍ය ගුණය, දක්ඛිනෙය්‍ය කියන මෙන්න මේ ගුණයන් තුන තුල ඉඳගෙන සංගයාට දැක්විය යුතු ගෞරවයන් දක්වන්න අපි දක්ෂ වෙන්න. එතකොට දැන් අපි දකිනවා සමහර වෙලාවට දාන ගෙදරක් තිබ්බොත් ඒ දාන ගෙදර ස්වාමීන් වහන්සේලා වඩිනවා. නමුත් කකුල් හොදන්න තියෙන මේ පුංචි පරණ වාදනයක තමයි වතුර ටික. එහෙම නැත්නම් මට මතකයි මං එක්තරා ගම්මානයක පින්දපාතේ වඩිද්දි මේ පුංචි ගෑනු දරුවෙක්ගේ පරණ ගවුමකින් තමයි මගේ කකුල් දෙක පීදන්නේ. ඇයි ඒ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍ය දක්ඛිනෙය්‍ය ගුණේ අඳුරන්නේ නැහැ. ඒකට පරණ ගවුමක් මට දෙහෙරුණා මේක මේ පරණ ගවුමක් කියලා. නමුත් ඒකෙන් තමයි කකුල් දෙක පිස්සුදාන්නේ. මොකද ඒ අවබෝධයේ සංගයා කියන ගුණයන් දකින්නේ නැහැ. එනිසා නිරේතුරුවම සංගයාත් එක්ක කටයුතු කරද්දී සංගයාත් එක්ක සංගයාට පූජාවන් පවත්වද්දී අග්‍රම දේ, ප්‍රණීතම දේ, ඉහළම දේ, පිරිසිදුම දේ ගන්න. නේ? දැන් මට මතකයි පිරි කාලවල වල දාන ගෙවල් බණ ගෙවල් තියෙනවා. දාන ගෙදර ලං වෙනකොට බණ ගෙදර ලං වෙනකොට අපි පිරිවට හොයනවා. නේද? පිරිවට කියන්නේ මොකද්ද? පරණ සුදු රෙදි. එතකොට මේ පිරිවට අපි සමාජ ලොන්ඩරියට ගිහිල්ලා ඒ කාලේ ගන්න. එතකොට මේ පිරිවටේමයි සමාජයට මරණ ගෙදර දවසේ පාවඩේටත් දාන. මේ පාවඩේ දාලා හොදලා තමයි කියන්නේ. එතකොට මේ පිරිවටේ තමයි අපි ඇඳ ඇතිරිලි වලට නැත්තම් පාවඩ වලට ඔක්කොමටම අපි හෙලන්නේ. එතකොට ඒක සුදුසු දෙයක්ද සංගයා කියන ගුලේන ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. මොකද අපි දකිනවා සමහර දුප්පත් ගෙවල් වල අර අල්මාරියේ නවල තියෙන සර්ම ගෙනලා තමයි අපිට දාන්නේ. මේ සංගයා කෙරේ තියෙන ගුණයන් කෙරේ තියෙන විශ්වාසය නිසා ඉහළම දේ උතුම්ම දේ අපි දෙනවා. ඒ නිසා නිරේතුරුවම සංගයා උදෙසා දාන ගෙදරක් වේවා, බණ ගෙදරක් වේවා, පිරිත් ගෙදරක් වේවා, ඒ අවශ්‍ය ඇතිරිලි වේවා සියලුම සකස් කරන්නේ පිඟංකෝප වේවා. හැම දෙයක්ම ඉහළම දේ ගන්න, පිරිසිදුම දේ ගන්න, හොඳම දේ ගන්න. ඒවා කොතනකිරුවා දුර්වල කරන්න එපා. මොකද මට මතකයි මං එක්තරා ගෙදරක ගියා. ඒක ගම්මානයක තියෙන ගෙදරක්. මාව අඳුරන්නේ නැහැ, ම කවුරු කියලා දන්නේ නැහැ. මං ඒ ගෙදරකට දානෙකට වැඩියට පස්සේ ඒ ගෙදර කකුල් දෙක සෝදලා ගේ ඇතුළට ගනිද්දී නෝනා පාවඩයක් කෙලලා තිබ්බා. නමුත් ඒ ගෙදර හිටියේ තරුණ ජෝඩුවක්, තරුණ දෙපළක් හිටියේ. නමුත් මං අර පාවඩේට කකුල තියනකොට මං දැනගත්තා ඒ පාවඩේ නෝනා අර ගෙදර නෝනාගේ මගුල් සාරිය. අර ගෙදර නෝනාගේ සුදු පාට මගුල් සාරිය. ඒතර බලන්නේ තමන්ගේ මගුල් සාරිය සංගයාට පාවඩයක් ඇටියට එළුවේ කුමක් නිසාද? සංගයාගේ ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්ඛිනෙය්‍ය කියන ගුණය දකින නිසා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද ඒ වෙලාවේ ඒ ගෙදර අය මාව භික්ෂුවක් හැටියට අඳුනගෙන නෙමෙයි කලේ. කවුරු ඒ ගෙදරට වැඩියත් ඒකේ ස්වභාවය ඒකයි. තේරෙනවද? ඒතර බලන්න ඒ ගෙදර ඉන්න නෝනා තමන්ගේ මගුල් ගෙදෙට්ට තමයි මේ සාරිය ගත්තේ. එතකොට මේ සාරිය ගන්න සමහර විට රුපියල් 20000ක් වැය වෙන්න ඇති. නමුත් මේ රුපියල් 20000ක් වැය කරලා සාරිය අරගෙන මගුල් ගේ දවසේ මනාලියක් හැටියට ඒක ඇඳා. නමුත් මේ ඇඳගත් සාරිය දැකලා එයත් කාමච්ඡන්දයන් නැති කරගත්තේ ඒ සාරිය ඇඳන් ඉන්නවා දැකපු මගුල් ගෙදර ආපු හැමෝම සකස් කරගත්තේ මොකද්ද? කාමච්ඡන්දය. පංච නීවරණ සකස් කරගත්තා. එයාත් සාරිය ඇඳලා සාරියේ හැඩ බල බල සාරියේ වර්ණය බල බල එයත් කාමච්ඡන්දයක්මයි ඇති කරගත්තේ. ඒ මන
වැඩමාළිය දැක්ක හැම කෙනෙක්ම මේ සාරිය දැකලා කාමච්ඡන්දයක්මයි කාමච්ඡන්ද කියන්නේ මොකද්ද අකුසලයක්. ඒතර බන රුපියල් 20000ක් සාරියට වැය කරලා මගුල් ගෙදර දවසේ ඒ සාරිය නිතා ඇති කරගත්තේ කාමච්ඡන්දයක් අකුසලයක් පමණක්මයි. නමුත් ඒ සාරිය ඒ දරුවා මහා සංඝ රත්නයේ පාවඩයක් කරලා දාත් දිනෝනා ඒ සාරිය වෙනුවෙන් වැය කරපු රුපියල් 20000ට සැබෑම වටිනාකම ඒ දරුවා ගත්තා. සැබෑම වටිනාකම එදයි ඒ දරුවා ගත්තේ. නමුත් අර සාරිය මගුල් ගෙදර දවසේ ඇඳ දවසේ රැස්කලේ කාමච්ඡන්දයක් විතරක්මයි පංච නීවරණයක් විතරක්මයි. නමුත් ඒ අල්මාරිය ඇතුලේ තියෙන සාරිය අරගෙන මහා සංඝ රත්නයේට සංඝයාගේ ගුණයන් කෙරෙහි විශ්වාසෙන් පාවඩයක් කරලා දාත් දිනෝනා රුපියල් 20000ක්ද සාරියට වැය කළේ රුපියල් ලක්ෂ ගානක ප්‍රතිලාභයක් ය ගත්තා. මේ දරුවා මැරෙන වෙලාවට මහා සංඝ රත්නයේට එළුවේ පාවඩේ 100ට ආවොත් නෝනා මහා යස ඉසුරු සම්පත් තියෙන මහා ධන කුවේර පවුලක තමයි උප්පත්ති ලබන්නේ. ලබන අර 20000ට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම ලාභයේ ප්‍රතිලාභයේ දුන්නේ මගුල් දවසේ කාර්යය ඇඳලාද මහා සංඝ රත්නයේට පාවඩයක් කළා දාලාද? එහෙනම් සංඝයා අරමුණු කරගෙන පින්කම් වලදී ඔබ පිරිවට හොයන්න යන්න එපා. අල්මාරියේ තියෙන මගුල් සාරිය අරන් දාන්න. ඒ මගුල් සාරියට දෙන්න තියෙන පුතේ සැබෑම වටිනාකම දුන්නා වෙන්නේ එදාට. ඒතකොට මේ මොකද්ද අපි මේ දැක්කේ? සංඝයාගේ තියෙන ආ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ෂිනෙයෝ ගුණේ. මේ ගුණයන් නිසා අංජලි කරණීය ගුණේ සකස් වෙනවා. දෙවියන් බ්‍රහ්මයන් වඳිනවා. මිනිස්යෙන් දෙවියන් බ්‍රහ්මයන් සංඝයාට වඳිනවා. බුදුරයන් වහන්සේ කියනවා යම් භික්ෂුවක් පැවිදි වෙන්නේ වෙන වෙලාවේ දෙවියෝ සතුටු වෙනවලු මෙන්න මේ භික්ෂුව මාරයාත් එක්ක සටනකට සූදානම් වෙනවා කියලා. පැවිදි වෙන වෙලාවේ දෙවියෝ කතිකාව වෙනවා මෙන්න මේ භික්ෂුව මාරයාත් එක්ක සටනකට සූදානම් වෙනවා කියලා. එයා පැවිදි වෙලා සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කරනකොට ඒ දෙවියෝ සතුටු වෙනවලු මෙන්න මේ භික්ෂුව මාරයාත් එක්ක සටන් කරනවා කියලා. එයා සතර සතිපට්ඨානය තුළ ජීවත් වෙලා එයා අවබෝධ කරන වෙලාවේ දෙවියන් සතුටු වෙනවලු මෙන්න මෙයා මාර්යා පරාද කළා කියලා. ඒ වගේ දෙවියන් බ්‍රහ්මයන් මිනිස්යෙන් මේ උතුම් සංඝයා කියන ගුණයන්ට වන්නේ. එතකොට මේ සියලුම ගුණයන් නිසා සංඝයා මේ ලෝක ධාතුවේ පින්කෙත වෙනවා. පින්කෙත කියන්නේ මොකද්ද? යමක් වපුරලා වැඩි මාස්වන්නක් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබ 2 කිලෝ එකක් වපුරුවොත් ඒ 2 කිලෝ එක නිසා ඔබට 2 කිලෝ අස්වැන්න හැටියට ගන්න පුළුවන්. 3 කිලෝ එකක් වැපුරුවොත් ඒකේ අස්වැන්න හැටියට 3 කිලෝ 25ක් ගන්න පුළුවන්. එතන තියෙනවා යම් සීමාවක්. නමුත් සංඝයා කියන පින්කෙතේ ඔබ ඇට අබ ඇටයක දෙයක් පැලකොළොත් පුතේ එයින් ලැබෙන්නා වූ විපාකයේ මෙපමණයි කියලා අපිට කියන්න බෑ. මෙපමණයි කියලා අපිට කියන්න බෑ. එක ඉඳුල් බත් කටක් පූජා කරලා ඒ ඉඳුල් බත් කට සංඝයාගේ ගුණයන් අරමුණු කරගෙන සංඝයාට පූජා කරලා මැරෙන වෙලාවේ පින උපාදානය කරගෙන කල්ප ගණන් සස්ත්‍රීක දිව්‍ය සැප විඳ දෙවිවරු ඉන්නවා. එනිසා නිරේතුරුවම මේ සංඝයා කියන පින්කෙත ඇසුරු කරද්දී හැම වෙලාවම පන්සලට යද්දී ආරණ්‍යයට යද්දී සංඝයා බලන්න යද්දී අබ ඇටයක දෙයක් හරි අරන් යන්න. කුමකටද? පැල කරගන්න. එන අබ ඇටයක හරි දෙයක් අරන් යන්න. මොකද ඔබ මේ යන්නේ මේ ලෝක ධාතුවේ තුල තින්න ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත දකින්නයි. එතනදී ඔබ දකින්න ඕනේ නේ නෑ අපේ පන්සලේ ස්වාමීන් වහන්සේ පුණ්‍ය කෙතක් වෙන්නේ කොහොමද කියන කාරණේ ඔබ හිතන්න යන්න ඕනේ නැහැ. මෙතන සංඝයායි අරමුණු කරගන්න. සංඝයා අරමුණු කරගෙන සංකේතිය සංඝයා අරමුණු කරගෙන තමයි අපි ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ගැන පෞද්ගලිකව හිතන්න යන්න ඕනේ නෑ. ස්වාමීන් වහන්සේලා සමග කරන සෑම කටයුත්තකදීම සංඝයා අරමුණු කරගෙන මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත කියන අරමුණ තුල ඉඳයි අපි එතෙන්ට යන්නේ. දැන් ඒතොර මොකද්ද මේ අපි දැක්කේ? සංඝයාගේ ගුණයන්. ඒතොර මේ සංඝයාගේ ගුණයන් නිරේතුරුව හිතනකොට දකින්නකොට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? සංඝයාගේ ගුණයන් කෙරෙහි හිත ඍජුව පවතිනවා. සැලෙන්නේ නැහැ. දැන් සුපටිපන්න ගුණය ගැන ඔබලාට අවිශ්වාසයක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ රාහුල මහරහතන් වහන්සේගේ ආනන්ද මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය ගැන ඔබලාට සැකයක් නැහැ. ඒක විවෘතයි. තේන? ඒ සුපටිපන්න ගුණය ගැන විවෘතයි. ඒ නිසා නිරේතුරුවම නොනා මේ ගුණයන් මෙනෙහි කරනකොට සත්‍යායනය කරනකොට නුවණින් දකිනකොට අන්න මොකද වෙන්නේ? සංඝානුස්සතිය කෙරෙහි හිත ඍජුව පවතිනවා. ඒ ඍජුව පවතින හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසිඳෙනවා. සංසිඳෙනවා කියන ධර්මයේ පස්සද්ධිය
සකස්සෙන ධර්මයේ පස්සද්ධිය සකසුනා වූ හිත සමාධිමත් භාවයට පත් වෙනවා කියලා කියනවා. දැන් මම මේ දේශනා කරන්නේ දේවතානුස්සතිය යන මාර්ගය. ඉස්සෙල්ලාම බුද්ධානුස්සතිය තුලින් හිත සමාධිමත් හිතක් කරගන්නවා. ඊළඟට ධම්මානුස්සතිය තුලින් සමාධිමත් හිතක් ඇති කරගන්නවා. ඊළඟට සංඝානුස්සතිය තුලින් සමාධිමත් හිත ඇති කරගන්න. එතකොට දැන් හතරවෙනුව බුදුරජාණන් වහන්සේ කියනවා සීලානුස්සතිය තුලින් සමාධිමත් හිතක් ඇති කරගන්න කියලා. ඒ කියන්නේ සීලානුස්සතිය තුලින් කොහොමද කරන්නේ? එයා නිරතුරුවම සෑම උදෑසනකම සිල්පද පහ සමාදන් වෙනවා. සිල්පද පහ සමාදන් වෙලා දිවිහිමියෙන් S2 වගේ සිල්පද පහ ආරක්ෂා කරගන්නවා. සිල්පද පහ ආරක්ෂා කරලා ඒ ආරක්ෂා කළා වූ සීලය නිරතුරුවම ආවර්ජනය කරනවා. තේරෙනවද? අපි ගෙදර කොහේ හරි ගියාම ගෙදර ඉන්න දරුවා ගැන සිහිපත් කරනවා වගේ බිරිඳ ගැන සිහිපත් කරනවා වගේ නිරතුරුවම මම මේ සිල්පද පහ ආරක්ෂා කළා මේ සීලය නිසා මට මේ සංස්කාරයන් ජීවිතයට එකතුනා කියලා එයා දකිනවා. මේවේ සංස්කාරයන් නුවණින් මෙනෙහි කරන්න කියනවා. දැන් සිල්පද පහ සමාදන් වෙලා හරියට ආරක්ෂා කරන කෙනාට ලැබෙන සංස්කාර මොනවද? එයා නිරේතුරුම ජනප්‍රියභාවයට පත් වෙනවා. එයා නිරේතුරුම ඕන සභාවක් ඉදිරියට නොබියව යනවා. එයා නිරේතුරුම සීමුලා නොවි මැරෙනවා. එයා නිරේතුරුම සුගතියේ ඉපදෙනවා. මේ සීලය රැකීම නිසා ලැබෙනා වූ සංස්කාරය. කවුරු සිල් රකින්න කෙනාට බියක් ඇති කරගන්නේ? එයා බිය වෙන්නේත් නැහැ. කවුරුත් එයා කෙරේ බිය ඇති කරගන්නේ නැහැ. එතකොට මේ සීලේ සංස්කාරයන් නුවණින් දකිනවා. සමාජයේ ජනප්‍රිය චරිතයක් තියෙනකොට ඒ ජනප්‍රිය චරිතය තුලින් එයා දකින්න ජනප්‍රිය චරිතය නෙමෙයි සීලය. මොකද සීලේ ඵලයක් තමයි මේ ජනප්‍රිය චරිත කියන්නේ. සමාජය තුල නොබියව ජීවත් වෙන කෙනෙක් දකිනවා නම් එයා නොබියව ජීවත් වෙනවා කියලා නෙමෙයි දකින්නේ. ඒක සීලේ ඵලයක් හැටියට එයා දකින්නේ. තේරෙනවද? ඒ වගේ නිරතුරුවම මේ සීලේ ආනිසංසයන් නුවණින් දකිනවා. ඒ සීලේ ආනිසංසයන් කෙරෙහි ඡන්දය කැමැත්ත ඇති කරගන්නවා. තේරෙනවද? දැන් භික්ෂුවක් හැටියට මේ මොහොතේ මටත් පුංචියෝ ජනප්‍රියභාවයක් තියෙනවා. නමුත් මේ ජනප්‍රියභාවය කියන්නේ මොකද්ද? සීලේ ආනිසංසය. පෙර ජීවිතේ හෝ මේ ජීවිතේ සීලේ ආනිසංසය ජනප්‍රියභාවය කියන මට නෙමේ කාටත් පොදු. නමුත් මේ ජනප්‍රියභාවයේ නිට්ටයද අනිත්‍යද? හෙට දවසේ මට වඩා විස්තරාත්මකව ධර්මීය කියන ස්වාමින් වහන්සේ කෙනෙක් බිහි වුණොත් මට මොකද වෙන්නේ? ඈ එච්චරයි නේද? ඒක තමයි සීලේ සංස්කාර නිට්ටයද අනිත්‍යද? එහෙනම් මේ ලබන්නා වූ සංස්කාරය පුතේ සංස්කාරයක්. මේ සංස්කාරය අනිත්‍ය වූ ධර්මයි. තේරෙනවද? ඒතොර නිරේතුරුව මේ සීලේ ආනිසංස මෙනෙහි කරමින් සීලේ ආනිසංස කෙරෙහි ඡන්දය ඇති කරමින් සීලය ආවර්ජනය කරනකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා සීලය කෙරෙහි ත ඍජුව පිහිටනවා කියලා. එයා දැන් සීලය තුලින්ම සීලේ ආනිසංස දකින්න කෙනෙක්. එයාට සීලේ ආනිසංස පිළිබඳ සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. සීලය තුල හිත ඍජුව පිහිටනවා. ඒ සීලය කෙරෙහි ඍජුව පිහිටුණා වූ හිත බුදුරජාන් වහන්සේ කියනවා සංහිඳෙනවා. සංහිඳෙනවා කියන්නේ පස්සද්ධිය සකස් වෙනවා. ඒ පස්සද්ධියට සකස් වුණා වූ හිත අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සමාධිමත් හිතක් බවට පත් වෙනවා. දැන් මොකද උනේ? සීලය තුල ශක්තිමත් වුණා. ශක්තිමත් වුණා වූ සීලය ආවර්ජනය කළා, මෙනෙහි කළා, නුවණින් දැක්කා, ආනිසංස දැක්කා. හිත සීලය කෙරෙහි ඍජුභාවයට පත් කරගත්තා. ඒ ඍජු වූ සිත සංහිඳුණා. සංහිඳුණා වූ හිත සීලය තුලින් සමාධිමත් භාවයට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැකිතාක් දන් දෙමි. දානේ ආනිසංස දකිමි. දානය කෙරෙහි හිත ඍජුභාවයට පත් කරගන්න කියලා. දැන් නිරේතුරුව මහා සංඝරත්නය අරමුණු කරගෙන දන් දෙන කෙනා තුල නිරේතුරුව මොකද්ද වැඩෙන්නේ? වර්ණයේ සැපේ බලේ වැඩෙනවා. එතකොට ඊට සීලයත් එකතුනාම ආවිෂ වර්ණයේ සැපේ බලේ මේ කාරණා හතරම ජීවිතේට එකතු වෙනවා. එතකොට මේ දානයෙන් ලැබෙනා වූ ආනිසංස නුවණින් දකිමින් දානය කෙරෙහි ඡන්දය කැමැත්ත ඇති කරගන්න කියනවා. සමාජයේ ආවිෂ වර්ණයේ සැපේ බලෙන් පිරිච්ච මිනිස්සේ ජීවත් වෙනවා නම්, කෝටිපති මහත්මෙක් ජීවත් වෙනවා නම්, ප්‍රභූ මහත්ෙක් ජීවත් වෙනවා නම්, මහේෂාක්‍ය මහත්ෙක් ජීවත් වෙනවා නම් මේ දානයේ ඵලය හැටියටම දකින්න කියනවා. සමාජය තුල දුප්පත් අන්ත ප්‍රශ්න මැද්ද ජීවත් වෙන චරිතයක් දකිනවා නම් මේ දන් නොදීමේ ඵලය කියලා දකින්න කියනවා. එතකොට මේ දානේ ආනිසංස මේ විදියට නුවණින් දකිමින් දානය කෙරේ ඡන්දය ඇති කරමින් මේ ඥානේ ගුණයන් නුවණින් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? දානේ ආනිසංස කෙරේ හිත ඍජුව පවතිනවා. එයාට දානේ ආනිසංස කෙරේ සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. එයා දානේ ආනිසංස තමා තුලින් දකිනවා. එතකොට මේ දානේ ආනිසංස කෙරේ දානය කෙරේ හිත ඍජුව පවතිනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ඍජුව පවතිනා වූ හිත සංසිඳෙනවා. පංච නීවරණ යටපත් වෙනවා. ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිත සමාධිමත් භාවයට පත් වෙනවා කියලා කියනවා. දැන් එතකොට දැන් ක්‍රමානුකූලවයි මේක ආවේ. බුද්ධානුස්සතිය තුලින් හිත සමාධිමත් කළා, ධම්මානුස්සතිය තුලින් හිත සමාධිමත් කළා, සංඝානුස්සතිය තුලින් හිත සමාධිමත් කළා, සීලානුස්සතිය තුලින් හිත සමාධිමත් කළා, ත්‍යාගානුස්සතිය තුලින් හිත
සමාධිමත් වෙලා දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න දැන් ඊළඟට දේවතානුස්සතිය වඩන්න කියලා දැන් දේවතානුස්සතිය වඩද්දි දැන් මොකද දැන් මෙතෙන්ට එනකොට දැන් මෙතන හිත හොඳින් සමාධිමත් භාවයට පත් වෙලා තින්නේ පංච නීවරණ හොඳින් යටපත් වෙලා ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් බුදුරජාණන් වහන්සේ කියනවා දේවතානුස්සතිය දකින්න කියලා කොහොමද දේවතානුස්සතිය දකින්නේ එයා නුවණින් දකිනවා මේ තුසිතේ යාමේ නිම්මාන් රතියේ පරිනිම්මිත වසවත්තියේ තාවතින්සේ චාතුරු මහරාජිකේ කියලා මේ සස්ත්‍රීක දිව්‍යතල හයක් තියෙනවා මේ සස්ත්‍රීක දිව්‍යතලවල මේ සක්තයා සතරවරම් දෙවියන්ගේ පටන් අප්‍රමාණ වූ මහා මහේශාක්‍ය සුපෝපභෝගී ජීවිත කරගෙන සස්ත්‍රීක දෙවියන් දිව්‍යාංගනාවන් ජීවත් වෙනවා මේ සෑම දෙවියෙක් මේ සෑම දිව්‍යාංගනාවක්ම දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත් උනේ සද්ධාම නිසාමයි සීලය නිසාමයි ත්‍යාගය නිසාමයි කියලා එයා දකිනවා මගේ ජීවිතය තුලත් තෙරුවන් කෙරේ සද්ධාව තියෙනවා සීලය තියෙනවා දානෙන් මම පරිපූර්ණයි කියලා එයා දකිනවා දකිමින් අර සස්ත්‍රීක දිව්‍යතලහයේ දෙවියන් කෙරේ දිව්‍යාංගනාවන් කෙරේ උපාදානය කැමැත්ත ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මමත් දෙවියෙක් වෙනවායි කියලා දකින්න කියනවා මමත් දිව්‍යාංගනාවක් වෙනවායි කියලා දකින්න කියනවා ඒ දිව්‍යතලයේ ඉන්න දෙවියන් සමග දිව්‍යාංගනාවන් සමග මනසින් ජීවත් වෙන්න මනසින් කතා කරන්න මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා දේවතානුස්සතිය ඒ දිව්‍යතලයේ ලස්සන දිව්‍ය විමානයක් හිස්ව තිනවා ඒ දිව්‍ය විමානයේ දිව්‍යාංගනාවන් මහා විශාල පිරිසක් හිටියත් දිව්‍ය ආසනයේ හිස්ව තිනවා කියලා දකින්න කියනවා මොකද බුදුරජාණන් වහන්සේ කියනවා මේ ජීවිතයේ කුසල් දහම් වඩන කෙනා පින්කම් කරන කෙනා මැරෙන්න පෙර ආතුව එයාට දිව්‍ය ලෝකයේ දිව්‍ය විමාන පහළ වෙනවා කියලා වරක් මොගලන් මහරහතන් වහන්සේ දිව්‍යතලයට වඩිනකොට දිව්‍ය විමානයක් තිනවා ඒ දිව්‍ය විමානයේ මහා ලස්සන දිව්‍යාංගනාවෝ සිය ගානක් ඉන්නවා. නමුත් ආසනයේ හිස්ව තිනව දෙවි කෙනෙක් නැහැ. ආසනයේ හිස්ව තිනව දෙවි කෙනෙක් නැහැ. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා තිනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ දිව්‍ය තලයට වැඩියා නමුත් එක දිව්‍ය විමානයක් තිනවා දිව්‍යාංගනාවෝ පිරිලා ඉන්නවා නමුත් ආසනයේ හිස් දෙවි කෙනෙක් නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මුගලන් මහරහතන් වහන්සේ ඒ දිව්‍ය ආසනයේ ඉඳ ගන්න කෙනා තාමන්න පනා දිනව අතන කියලා. තේරෙනවද මනුස්ස ලෝකේ තාම යා මැරෙන්න දැන් අවසාන මොහොතේ ඉන්නේ. මොකද එයාගේ පින නිසා පුතේ අතන දිව්‍ය තලය පහළ වෙලා තියෙනවා. තේරෙනවද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතානුස්සතියේදී නුවණින් දකින්න තමාගේ සද්ධාව මතු කරගෙන තමාගේ සීලය මතු කරගෙන සමාගේ දානය මතු කරගෙන ඒවැ ශක්තිය නිසා දිව්‍ය තලයේ දිව්‍ය විමානයක් පහළ වෙලා තිනවා නුවණින් දකින්න කියනවා. ඒ දිව්‍ය තලයේ හිස්ව තින දිව්‍ය ආසනයේ නුවණින් දකින්න කියනවා. එහි දිව්‍ය ආංගනාව ඔබ එනකම් බලාගෙන ඉන්නවා නුවණින් දකින්න කියනවා. ඒ දිව්‍ය විමානයේ තින දිව්‍ය මල්ගමු දිව්‍ය සතුන් දිව්‍ය තූර්යනාද දිව්‍ය නිත්‍ය සංගීතය මේවා නුවණින් දකින්න කියනවා. දකිමින් දිව්‍ය තලයේ කෙරේ ඡන්දය ඇති කරගන්න කියන අපි නිරේතුරුවම දිව්‍ය තලයේ හිතෙන් මවාගෙන මා වෙනුවෙන් දිව්‍ය තලයේ හිස් දිව්‍ය විමානයක් තියෙනවා දිව්‍යාංගනාව බලාගෙන ඉන්නවා කියන කාරණේ උපාදානයක් හැටියට ගනිද්දී නෝනා මැරෙන වෙලාවේ අපිට එකමාත්‍ර මතක් වෙන්නේ මොකද්ද අර දිව්‍ය විමානය තේන උපාදාන පත්‍යා බව මොකද මෙතන දැන් සද්ධාව සීලිය ත්‍යාගය තියෙනවා අයිමත් අමුතුවෙන් ඒවා මතක් කරන්න ඕනේ නැහැ ඒ නිසා නිරේතුරුවම මේ දෙවියා දිව්‍යාංගනාව මේ සස්ත්‍රීක දිව්‍ය තල උපාදානය කරමින් මම දෙවියෙක් මම දිව්‍යාංගනාවක් වෙනවායි කියලා සෑම නිමේෂයකම හිතමින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මෙතනදී නෝනා දැන් කොතෙන්ද අපි අවසානයේ ආවේ දේවතානුස්සතිය කියන තැනට එතකොට දැන් බුද්ධානුස්සතියෙන් ධම්මානුස්සතියෙන් සංඝානුස්සතියෙන් හිත ඍජුව පිහිටගත්තා ඒ තුලින් හිත සමාධිමත් කරගත්තා සීලානුස්සතියෙන් ත්‍යාගානුස්සතියෙන් හිත සමාධිමත් කරගත්තා හිත ඍජුව පිහිටගත්තා ඒ තුලින් නෝනා දැන් අවසානයේ දේවතානුස්සතිය කෙරේ හිත ඍජුව පිහිටනවා දැන් එයාට දේවතානුස්සතිය පිළිබඳ සැකයක් නැහැ එයා දන්නවා සද්ධාව නිසා දානේ නිසා ත්‍යාගය නිසා ඊළඟ මට ලැබෙන එකම එක ඵලයයි දෙවියා දිව්‍යාංගනාව කියන තැන දැන් එයාගේ හිත ඍජුයි සැලෙන්නේ නැහැ කොතනකවත් සැලෙන්නේ නැහැ බියක් නැහැ එයා නුවණින් දකිනවා සෑම නිමේෂයකදී මෙයා දකිනවා අර හිස්ව තීන දිව්‍ය විමානයේ එයා උප්පත්තිය සකස් කර ගන්නවායි කියන කාරණේ ඒතොර එතනින්ම එයාගේ හිත සංසිඳෙනවා සංසිඳුණා වූ හිත මොකද වෙන්නේ ධර්මයේ පස්සක්දී නිසා අන්න හිත සමාධිමත් භාවයට පත් වෙනවා. දැන් මොකද උනේ දේවතානුස්සතිය තුලින් හිත සමාධිමත් භාවයට පත් වෙනවා. දේවතානුස්සතිය තුලින් හිත සමාධිමත් භාවයට පත් කරගෙන නොනා අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? නමුත් මුලින්ම මෙතෙන්ට එන්න ඕනේ.
देवतानुस्सतिय लंगटे एन्ने नेतुव देवतानुस्सतिय अनित्य भावे दकिन्न यन्न एपा ऐ मोकद देवतानुस्सतिय लंगटे ऐविल्ला तमयि देवतानुस्सतिय अनित्य दकिन्न कियन्ने अपिट ताम देवतानुस्सतिय लंगट एन्न ताम अपिट सुदुसुकम मदिनां कोई विलावक्कवत देवतानुस्सतिय अनित्यय किला दकिन्न एपा मोकद एतनदी बलवत अनतुरुकट अपि पत् वेनवा तेरुणाद दैन समहरु इन्नवा मे मार्गे वडन्न नेतुव एकपार्ट दिव्यतलयक् करी उपादानय ऐति करगेन इन्नवा तेरुणाद दिव्यतलयक् करी उपादानय ऐति करगेन इन्नवा या मे धर्मतावयन वडागेन नेमेयि ඉස්සරහට එන්නේ. එතකොට දැන් මෙහෙම වඩාගෙන ඉස්සරහට එද්දි දිව්‍යතලයක් ඇති කරන උපාදානයක් ඇති කරගෙන හිටියත් අපි මැරෙන වෙලාවේ වෙන මොකක් හෝ උපාදානයකට අපිට යන්න පුළුවන්. මැරෙන වෙලාවේ වෙන දෙයක් අපිට උපාදානය වෙන්න පුළුවන්. නමුත් අපි හිතන ආකාරයෙන් අපේ මරණය නොසිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි මේ මාර්ගය තුන නිරේතුරුවම ගමන් කරලා එන්න කියන්නේ නෝනා නිරේතුරුවම අපි අනිවාර්යයෙන්ම දේවතානුස්සතියට වඩාගෙන ඇවිල්ලා තමයි දේවතානුස්සතිය අනිත්‍යභාවය දකින්න ඕනේ. මොකද දිව්‍ය සංඥාවක් සකස් වෙද්දී නිරේතුරුවම ඒ දිව්‍ය සංඥාව හරිම ආලෝකමත් दिव्य स्वभाव दखिन्न दिव्य आश्रिय मे वगे दिव्य दिव्यांगना दिव्यो दिव्य विमान मेमा मे 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 सुंदर दखमीन 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 मे का अनित्य भाव दखिन्न इतना मे सुंदर दखिन्न देवतानुस्सति अनित्य अनित्य देखो मेरेने वेला अरवागे सुंदर देवी देखो अनित्य बल हिता बेरुआ देवी अनित्य वाचन देखा मुलिम देवतानुस्सति गिनो देवतानुस्सति मे दिव्य आश्रिय हरियत जीवित एकटू कर देविया के मे वगे आश्रिमा मे वगे सपोत् मे वगे सुखोपभोगी दिव्यतालेवतागा ගමන් කරලා තෙරුවන් කෙරෙයි තුලින් සද්ධාව ඇති කරගෙන සීලය තුලින් දානය තුලින් සමාධිමත් හිතක් සකස් කරගෙන දේවතානුස්සතිය කෙරෙහි උපාදානය ඇති කරගෙන ඊට පස්සේයි අපි දේවතානුස්සතිය අනිත්‍යයි කියලා දකින්නේ. ඉස්සෙල්ලාම දේවතානුස්සතිය පුහුණු කරන්න ඕනේ. දේවතානුස්සතිය පුහුණු කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දකින්න කියලා. දේවතානුස්සතිය අනිත්‍යයි කියලා දකින්නේ කොහොමද? එයා දැන් දකින්නවා දෙවියෙක් උනේ මම කුමක් නිසාද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නිසා, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය නිසා, සීලානුස්සතිය නිසා, ත්‍යාගානුස්සතිය නිසායි මම දෙවියෙක් බවට පත් වුනේ. නමුත් මේ බුද්ධානුස්සතිය තුලින් රැස් වෙන්නා වූ සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. ධම්මානුස්සතිය තුලින් සංඝානුස්සතිය තුලින් රැස් වෙන්නා වූ සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. සීලානුස්සතිය තුලින් ත්‍යාගානුස්සතිය තුලින් රැස් වුණා වූ සංස්කාර නිත්‍යද අනිත්‍යද? මේ සියල්ලම අනිත්‍ය නම් මේ සංස්කාර නිසා සකස් වුණා වූ දේවතානුස්සතිය නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍ය වූ ධර්මතාවය. අන්න දැන් එයා මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලයත් දානයත් අනිත්‍ය වශයෙන් දකින. මේ සංස්කාර අනිත්‍ය නම් මේ මං උපාදානය කරගෙන ඉන්න දේවතානුස්සතියත් දෙවියත් අනිත්‍යයි කියලා එයා දකින. එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තීන ආකාරයට අර දිව්‍යතලයේ කොච්චර මහේශාක්‍ය සත්ත්වයක දෙවිවරු හිටියත් ඒ දෙවියන්ගේ පින පිරුණ තැන ඒ දෙවියන්ගේ දිව්‍ය ශරීරවලට දහඩිය දමනවා දුග දහමනවා මල් පර වෙනවා ඒගොල්ලන් ඇඳගෙන ඉන්න ලස්සන ඇඳුම් අතුරුදහන් වෙනවා ලස්සන ආභරණ අතුරුදහන් වෙනවා ඒ අතුරුදහන් වෙනකොට ඒගොල්ල වේදනාවෙන් හඬා වැටෙන හැටි ආනුවරින් දකින්න දෙවියාටත් මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක මේ චුත වීමේ දුක උරුමයි කියලා එයා දකින්න දකින්න එයා දේවතානුස්සතිය අනිත්‍යභාවයේ ජීවිතයට එකතු කරගන්න ඊට පස්සේ එයා දේවතානුස්සතියට ඇලෙනවද නමුත් මුලින්ම දෙවියාට ඇලුනා මුලින්ම දෙවියාට ඇලිලා තමයි ඊළඟටයි දේවතානුස්සතිය අනිත්‍යභාවයේ දකින්න එයා දකිනවා මේ මොහොතේ සක්‍රයා කියලා කෙනෙක් ඉන්නවා ඒ සක්‍රයාත් සතර අපායෙන් මිදිලා නැත්තම් ඒ සක්‍රයා හිතමින් මෙනෙහි කරමින් සංගරත්නයේ ගුණයන් නුවණින් දකිමින් මෙනෙහි කරමින් තෙරුවන් කෙරෙහි හිත ඍජුභාවයට පත් කරගන්න. ඒ ඍජුභාවය තුලින් සංහිඳුන හිතක් ඇති කරගෙන ඒක සමාධිමත් හිතක් බවට පත් කරගන්න. ඒ සමාධිමත් හිත තුලින් සීලානුස්සතිය මෙනෙහි කරන්. ඒ සීලානුස්සතිය තුලින් සමාධිමත් හිත තුලින් ත්‍යාගානුස්සතිය මෙනෙහි කරන්. ත්‍යාගානුස්සතිය තුලින් සමාධිමත් වුණා වූ හිත තුලින් දේවතානුස්සතිය මෙනෙහි කරන්. දේවතානුස්සතිය කෙරෙහි සමාධිමත් වූ හිත තුලින් දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කරගෙන
මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්න කියන කාරණේ දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කළේ. කාලය කෙවිලා යනවා. මේ ජීවිතයත් කාලයත් එක්කම ගෙවිලා යනවා. ඒ නිසා තමයි ධම්මපදයේ චිත්තවග්ගයේ මේ විදිහට සඳහන් වෙන්නේ. ඉවතලු වැඩකට නැති දරකැබැල්ලක් මින් මේ කය පහ වූ සිත් ඇතිව නොබෝ කලකින් පොළොව මත වැටෙන්නේය. එසේ පොළොව මත වැටෙන කයින් නිරුද්ධවන සිත ඔබ පිහිටුවන ලබන්නේ දිව්‍ය තලයකද එසේ නැත්නම් සතර අපායේද එය ඔබේ ක්‍රියාවන් මත තීරණය වේවි ඔබ ගැන බොහෝ කරුණාවෙන් සිරසෙසම් පන්සිල් මළුවේදී අපි සතර අපායෙන් මිදෙන මාර්ගය බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවම පැහැදිලි කර දුන්නා ඉතින් ඒ පැහැදිලි කිරීම ඔබ කෙරෙහි මහත් වූ කරුණාවෙන් කළේ මහරහතුන් වැඩිමක ඔස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජකීරියේ අරිය ඥාන කරු ස්වාමින් වහන්සේ